සිරස FM පන්සල් මළුවේදී මේ සිංහල අලුත් අවුරුදු සමයේදී අපි සූදානම් වෙන්නේ මහරහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සිරස FM පන්සල් මළුවට ලබා දුන් සුවිශේෂී ධම් සාකච්ඡාවක් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීමටයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කලාකරුවෙක් මිය ගියාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ ඊළඟ භවය පිළිබඳව ගැටලුවක් යොමු කර තිබෙනවා ඒ පිළිබඳව මුලින්ම අදුබ වහන්සේගෙන් පැහැදිලි කර ගන්නටයි අප සූදානම් වන්නේ මෙහෙමයි නෝනා දැන් බුදුරජාණන් වහන්සේ කලාකරුවෙක්ද කලාකරුවෙක් නොවෙනවාද කියන කාරණේ නෙමෙයි එතනදි ගන්නෙ යම් කෙනෙක් මියාන වෙලාවේ යාගේ ඊළඟ උපත සකස් වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල ඒකෙන උපාදානය කුමක් නිසා සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා තෘෂ්ණා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව ඒකෙන කලාකරුවෙක් වුණත් නොනා මියාන වෙලාවේ අනිවාර්යයෙන්ම උපාදානයට අදාළවයි භවෙ සකස් වෙන්නේ ඒතර උපාදානයේ කොයි ආකාරයෙන් සකස් වුණාද කියන අපි දන්නේ නැහැ දැන් සමහර විට යාට තෘෂ්ණාව නිසා කලා උපාදානය වෙලා පරිලෝය යන්න පුළුවන් අවසාන සිතට ඒ වගේම යා කලා වූ සිල්පද මිදීමක් කලා වූ අකුසලයක් උපාදානය වෙලා ඊළඟ සිත සකස් වෙන්න පුළුවන් ඒ වගේම දේපලක් එහෙම නැත්නම් මිල මුදල් උපාදානය වෙලා සකස් වෙන්න පුළුවන් ඒ වගේ සකස් වෙන්නා වූ උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ ඒකයි ධර්මතාවය නමුත් අපි දැන් මෙතනදී අමරදේව මහත්මයා ගැන කතා කළා ඒ නිසා මම එතුමාගේ ජීවිතේටම අපි මේක ගලපලා බැලුවොත් දැන් එතුමාගේ ජීවිතය තුළ මම ගිහි කාලයේ දැක්ක ලක්ෂණයක් තමයි එතුමා කාරණා කීපයකින් පරිපූර්ණ වෙච්ච කලාකරුවෙක්. එක එතුමාගේ ජීවිතය තුළ ගායනය වාදනය කියන හැකියාව තිබුණා. දෙක එතුමා තුළ දේශීයත්වයේ තිබුණා. තුන එතුමා තුළ සිල්පද පහ තිබුණා. මේ තුන කලාකරුවෙකුට පිහිටන සුවිශේෂී ගුණයක්. මේ කාරණා තුන සුවිශේෂී ගුණයක් මේ තුන. මොකද කලාකරුවෙකුට මේ තුනම එකපාර දරන්න බෑ. මොකද කලාව නිරතුරුවම ආස්වාදයට කාමච්ඡන්දයට බර නිසා යම් ඕනෑම කලාකරුවෙකුට නොනා මේ කාරණා තුනම එකපාර දරන්න බෑ. එක්ක සංගීතය එහෙම නැත්නම් වාදනය එකක්, ඒ වගේම දේශීයත්වය, ඒ වගේම අනිත් පැත්තේ සිල්පද පහ කියන කාරණේ. ඒතොර මම හිතනවා මේ අමරදේව මහත්මයා තුල මේ කාරණා තුන තිබ්බායි කියන කාරණේ. ඒතොර මේ කාරණා තුන නොනා කලාකරුවෙක් තුල තිබෙන්නා වූ දුර්ලභම කාරණා තුනක්. එතකොට මෙවැනි දුර්ලභ කාරණා තුනෙන් බැහැරව යම් කෙනෙක් ගායනයත් වාදනයත් තියෙනවා. ඒත් හැකියාව තියෙනවා. නමුත් දේශීයත් වෙනුත් බැහැර වෙලා. ඒ වගේම සිල්පද පහිනුත් බැහැර වෙලා. එහෙම වුණොත් නෝනා ඒක අනතුරක් කරාපිව අරන් යනවා. තේන්නාද? දැන් අපි නිරේතුරුවම කලාකරුවෙක්ගේ ජීවිතය තුල තිබිය යුතු ප්‍රධානම දේ තමයි සිල්පද පහ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මෛත්‍රිය කියන කාරණේ නෝනා කලාකරුවෙකුට අනතුරක් වෙන්න පුළුවන්. තේනද යම් කලාකරුවෙක් සිල්පද පහෙන් බැහැර වෙලා මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම් ඒක හරි අනුතුරුදායකයි ඒක හරි අනුතුරුදායකයි ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ ආරක්ෂාව ඊළඟ භව ගමනේ ආරක්ෂාව සකස් කරලා දෙන්නේ මෛත්‍රියට වඩා සීලය මෛත්‍රියට වඩා සිල්පද පහයි තේනද සිල්පද පහ දුර්වල කරගත්ත කෙනෙක් කලාකරු මහත්මයෙක් මෛත්‍රිය ශක්තිමත් කරගන්න ගියොත් සීලය දුර්වල කරගෙන අනිවාර්යයෙන්ම අනතුරට යනවා. ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ වැදගත්ම දේ තමයි මේ සිල්පද පහ කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම අමරදේව මහත්මයා තුල අපි කතා කරපු නිසායි මම මේක ගත්තේ මතු කරලා නිරේතුරුවම මේ දේශීයත්වයත් සිල්පද පහත් ගායනයත් වාදනයත් කියන ශක්තියන් තුනම ජීවිතය තුල තිබුණා. ඉතින් එවැනි කෙනෙක්ගේ ජීවිතයේ ධර්මානුකූලව අපි ගලපලා ගත්තොත් ධර්මානුකූලව දැක්කොත් නෝනා එවැනි කෙනෙක් සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයක් තුලත් තමන්ගේ කලා කටයුතු කරගෙන ගියා නම් ඒ එවැනි කෙනෙකුට නෝනා අර සස්ත්‍රීක දිව්‍යතලයක දෙවියන් පිනවන සුන්දර සංගීතමය නැත්තම් නර්තනමය දෙවියෙක් වෙන්න හැකියාව තියෙනවා. මොකද අර කාරණා දෙක තියෙන නිසා දේශීයත්වයක් සිල්පද පහත් කියන කාරණා දෙක. නමුත් යම් කෙනෙක් හැකියාවත් එක්ක දේශීයත්වය දුර්වල කරගෙන සිල්පද පහ දුර්වල කරගෙන යන ගමනක් නන් නොනා බුදුරජාණන් වහන්සේ පායාසය කියන නිරයක් ගැන දේශනා කරනවා. ඒ අතෙන්ටයි. නමුත් මෙතනදී අපි නිරේතුරුවම මේ කියන දේ පින්වත් කලාකාර මහත්ම මහත්මීන් හැම කෙනෙකුටම වටින දෙයක්. මොකද අපේ කලා හැකියාව නොනා හැම වෙලාවෙම දේශීයත්වෙනුත් සිල්පද පහෙනුත් ආරක්ෂා කරගන්න වෙනවා. එතනදී ඔබ කලාව ලෝකෙට දෙනවා වගේම සමාජයට රසාස්වාදයේ ආස්වාදයේ දෙනවා වගේම ඔබත් ආරක්ෂිත කෙනෙක් බවට පත් වුණා වෙනවා. එතකොට අපි යමෙක් සිල්පද පහ ආරක්ෂා කරගෙන දේශීයත්වය තුල අපේ කලා කටයුතු කරගෙන යද්දී ධර්මානුකූලව දකිද්දීනෝනා එවැනි අය මරණින් පස්සේ ඒ මැරෙන වෙලාවේ එයාට තමන්ගේ කලා ශේෂ්ත්‍රයේ උපාදානිය වුණා නම් සංගීත ශේෂ්ත්‍රයක් උපාදානිය වුණා නම් අර සුන්දර දිව්‍යතලයක මහේශාක්‍ය දෙවියන් පිනවෙන සුන්දර දිව්‍ය ස්වභාවයක් බවට පත් වෙනවා.
දැන් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ තවුදිසාවට වදිනවා සක්‍රියා මුණ ගැහෙන. ඒ වෙලාවේ අර වයිජයන්ති මාලිගයේ ඉදිරිපිට සක්‍රියා වාඩි වෙලා 500ක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන මේ 500ම මේ නර්තනයෙන් සංගීතයෙන් අර සක්‍රියාව පිනවනවා. එතකොට සක්‍රියා සෝවන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ. ඒ වගේම සුදම් සභාව පිනවන සුදම් සභාව රැස් වෙන වෙලාවේ අර සූර්ය වර්චසී කියන දිව්‍යාංගනාව සුන්දර දිව්‍ය රංගනයන් ඉදිරිපත් කරනවා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ වෙන කවුරුත් නෙමෙයි. මේ සෑම මේ දිව්‍ය තලවල මේ මහේශාක දෙවිවරු පිනවන මේ නර්තනයෙන් එහෙම නැත්නම් ගායනෙන් වාදනයෙන් මේ දෙවියන් පිනවන දෙවියෝ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙලා දේශීයත්වය ආරක්ෂා කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන නැටුම් ගැයුම් වැයුම් දැවිවා වූ අයමයි. මේ අතීතයේ හිටියා වූ අයමයි. තේන්න. ස්වාමීන් වහන්ස මිනිසුන් තුල උද්වේගකාර පෞකාර හැඟීම් ජනිත කරන නිර්මාණ කරන ඒ වගේම එවැනි නිර්මාණවලට දායක වන කලාකරුවන්ගේ මරණින් මතු ඉරණම කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස තීරණය වන්නේ? ඉතින් නෝන ඒක කරද්දිම අනිවාර්යයෙන්ම යා දේශීයත්වයේ කියන කාරණේ සිල්පද පහිනුත් බැහැරට යනවනේ. ඉතින් ඊට අදාළව ඉතින් ඒ අනතින් දකින්න ඕනේ. මම වැඩි කියන්න කැමති නෑ. හොඳ නෑ හිතරි දෙනවා නේද? ඒ නිසා තමන් ඒක ගලපලා දකින්න ඕනේ. නමුත් එතන වගේම අතනත් තැනක් තියෙනවා. තේන්න. එතන කලාකාර මහත්ම මහත්මීන්ට එතන ඒ ස්පායාස නිරේ කියන තැන වගේම අර වගේ සුන්දර තැනකුත් තියෙනවා. තේන්න. අර වගේ සුන්දර දෙවියන් පිනවන්න එවැනි දිව්‍ය තලවක දෙවියෙක් පහළ වෙද්දී නෝනා ඕපපාතිකව පහළ වෙද්දී එයා මේ මනුස්ස ලෝකේ ආදරය කරමුද මේ සංගීත භාණ්ඩයේ අතේ දරාගෙනයි පහළ වෙන්නේ. තේන අර පන්සිලු දෙවිය අර වේලුව පාණ්ඩු කියන වීණාව අතේ දරාගෙනමයි දිව්‍ය ලෝකේ පහළ වුනේ. දැන් මේ ජීවිතේ අපි ගියමු යම් වාදන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් ඉන්න එයා වීණාවට එහෙම නැත්නම් සර්පිනාවට වැඩක් කැමතියි කියලා. එතකොට ඒකත් එක්කම තමයි යා දිව්‍ය තලයේ පහළ වෙන්නේ. දිව්‍ය තලයේ මේ බතහිර වාද්‍ය භාණ්ඩ නැහැ. අර අපේ තිම්නාව අර දේශීය වාද්‍ය භාණ්ඩත් එක්ක ඒවත් එක්කමයි ඒගොල්ලෝ එතන පහළ වෙන්නේ. පහළ වෙලා ඒගොල්ලන් සංගීතය සපයනවා. ඒගොල්ලෝ දිව්‍ය සංගීතය එකතු වෙනවා. එතකොට එවැනි කෙනෙකුට නෝනා పూర్වේ නිවාසානුස්සති ඥානය තියෙනවා සමහර දෙවියන්ට. එතකොට එවැනි අයට දිව්‍ය සෝත දිව්‍ය චක්කුලින් මනුස්ස ලෝකේ දකින්න පුළුවන්. දැන් ඔබ කියන දැන් මනුස්ස ලෝකේ ගායන ශිල්පියෙක් සිල්පද පහ ආරක්ෂා කරගෙන ඒ වගේම යා දේශීයත්වයක් රැකගෙන සින්දු කිව්වා කියන්නකෝ. දැන් එයා මැරිලා අපිගේ අරණේ සුන්දර දෙවියෙක් වෙලා ඉපදුනාට පස්සේ එයා දිව්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකිනවා. දැන් බණ අහන්න කැමති දෙවිවරු මේ මොහොතේ දිව්‍ය සෝත වලින් බණ අහනවා. ඒගොල්ලොත් මේ මනුස්ස ලෝකේ එක එකනාට ටෙලිෆෝන් කරලා කියනවා වගේ අනිත් දෙවිවරුන්ට කියනවා අන්න අහවල් තැන යන අර ස්වාමීන් වහන්සේ බණ කියනවා අර ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඒ වගේ නෝනා මේ දෙවියන්ට සංගීතයට අදාළ දෙවියන්ට දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකින්න අහන්න පුළුවන්. එතකොට එහෙම දැකලා එයා පෙර මනුස්ස ජීවිතේ ගායනා කළා වූ සින්දු වල ස්වභාවයේ పూర్වේ නිවාසානුස්සතිය තුලින් දකින්න පුළුවන්. එහෙම වෙලා මේ මනුස්ස ලෝකේ තියෙනා වූ යම් යම් නාද රටා නම් නම් සංගීතයන් දිව්‍ය තලවලත් ඇහෙන්න ඒ උපාදානෙට අදාළ වේගුණට ඒගොල්ලෝ වාදනය කරනවා මේ ගායනය කරනවා. එනිසා නිරේතුරුව නොනා කලාකාර මහත්ම මාත්මියගේ ජීවිතයේ තුල මෛත්‍රියට වඩා වටින්නේ සිල්පද පහ. සිල්පද පහ දුර්වල කරගෙන මෛත්‍රිය කරානයි යන්න එපා. ඒක අනතුරක්මයි. ඒ නිසා සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයත් ආරක්ෂා කරගෙන තමන්ගේ කලා ශේෂ්ත්‍රය තුල කටයුතු කරන අය මැරෙන මොහොතේ කලා ශේෂ්ත්‍රයේ උපාදානය වුණොත් නෝන අරවෙනි සුන්දර දිව්‍ය තලවල දෙවියන් පිනවන නර්තනයෙන් ගායනයෙන් දෙවියන් පිනවන සුන්දර දෙවියන් බවට දිව්‍යාංගනාවට පත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අපිට සිරස් FM පන්සිල් මලුව අහගෙන ඉන්න කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක්. පෙර සංසාරේ තමන්ගේ ස්වාමියා වෙච්ච පුද්ගලයා මේ භවයේදී තමන්ට කරදර කරන බවට මෙය ප්‍රශ්නයක් හැටියට විමසනවා. මෙවැනි අවස්ථාවන් ස්වාමින් වහන්ස අපට ධර්මයේ මුණ ගැහෙනවද? මෙහෙමයි නෝනා, ධර්මයේදී මුණ ගැහින් නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ මහපාරේ ගමන් කරනකොට ඕනෑම කෙනෙකුට පේනවා උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරනවා කියලා. නමුත් සැබෑවින්ම උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ නිසා මුළු ගම්මානෙම මිනිස්සු එක්තරා අවස්ථාවක කැළඹෙනවා. කැළඹිලා මේ කොසල් රජුරවන්ට පවා කියලා කොසල් රජුරව පවා මේක සොයන්න එනවා. නමුත් කොසල් රජුරවන්ටත් කාන්තාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පස්සේ තමයි මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකලාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ පෙර ජීවිතයක කාන්තාවකට කළා වූ යම් වැරද්දක් හේතුවෙන් මේක උන්වහන්සේ පසුපස එන අකුසල් විපාකයක් කියලා. ඒතර උන්වහන්සේ පිටිපස්සේ නොවන අවංකවම කාන්තාවක් ආවේ නැහැ. නමුත් අර අකුසලිය නිසා අර දකින මිනිස්සෙන්ට කාන්තාවක් එනවායි කියන කාරණේ දැනෙනවා. ඒ හේතුව නිසා අර ස්වාමීන් වහන්සේ පීඩාවට
පත් කරනවා. ඒතකොට මේ අකුසලයේ විපාක දෙන්නේ කුමක් නිසාද? ස්වාමීන් වහන්සේව පීඩාවට පත් කරා. නමුත් උන්වහන්සේ පීඩාවට පත් උනේ නැහැ. මොකද ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොර උන්වහන්සේ ජීවත් වෙන රහතන් වහන්සේ කෙනෙක් නිසා. ඒ නිසා නෝනා මෙවැනි දේවල් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ කියන්නේ අතීතයේ වුණා වූ දේවල් වලට අදාළව මේ ජීවිතේ දැනීම් සකස් වෙන්න පුළුවන්. එකක් අනිත් එක නිරතුරුවම අපි යමක්ද වඩන්නේ ඒ වඩන දෙයට අදාළව අපේ හිත වැඩිලා යනවා ඒක ධර්මතාවය යමෙක් ද්වේෂයේ නිරතුරුව වඩනවා නම් ද්වේෂයට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ යමෙක් මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රියට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ තේනවාද ඒ වගේ කුමක්ද අපි වඩන්නේ ඒ වඩන දෙයට අදාළව නිරතුරුව හිත ඇදිලා යනවා නෝනා මේ කාරණය ගිහි පින්වතුන්ලාට ගොඩාක් වටිනවා ඒ නිසා ගිහි පින්වතුන්ලා වුණත් සීලයක් තුල ජීවත් වෙනවා නම් දානීය තුල ජීවත් වෙනවා නම් මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම් පින්කම් තුල ජීවත් වෙනවා නම් සද්ධාව තුල ජීවත් වෙනවා නම් මේ සෑම දෙයක්ම නොවන නිරතුරුවම 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 ජීවිතෙන් වඩන්න ඕනේ එකතු කරගන්න ඕනේ එහෙම නැතුව මාසයකට එක දවසක් සිල් සමාදන් වුණායි කියන කාරණයෙන් එහෙම නැත්නම් අවුරුද්දට දෙපාරක් දන් දුන්නායි කියන කාරණයෙන් දවසට එක පාරක් මෙසිත වැඩුවායි කියන කාරණේ මේක වැඩිලා යන්නේ නැහැ ඒතකොට දවසට එක පාරක් මෙසිත වැඩුවා කියන්නේ මුළු දවසම ඊළඟට අපි පංච නිවන තුල ඉන්නවා එනිසා නිරේතුරුව වඩන පැත්ත වැඩිලා යනවා එනිසා නිරේතුරුව දානීය වේවා සීලීය වේවා මෛත්‍රිය වේවා මේ සෑම දෙයක්ම නොනා නිතර 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 ජීවිතය තුලින් වඩලා පුරුදු වෙනවා ඒතරේ වැඩිම තුල ඒ යහපත් දේ විපාකට එනවා අයහපත් දේ අයහපත් ආකාරයෙන් විපාකට එනවා මට මතකයි එක්තරා මහත්යෙක් මං කුටියක ඉන්නකොටම නොනා ඒ මහත්යා කිලෝමීටර් 10ක් විතර ඈත ඉන්නේ මම දන්නවා නමුත් ඒ මහත්යා හැමදාම ගිලම්පස එකක් අවසට අරගෙන එනවා නමුත් එයා දන්නවා හැමදාම මට ගමේ කවුරු හරි ගිලම්පස ගේනවා කියන කාරණේ දන්නවා. නමුත් මේ මහත්තයා කිලෝමීටර් 10ක් විතර ඈත ඉඳන් හැමදාම මං මාසෙකමාරක් වගේ ඒ කුටියේ හිටිය හැමදාම ගිලම්පස එක අරන් එනවා. මම එපාගෙන අනේ මහත්ත මෙච්චර දුර ඉඳන් එන්න එපා කිව්වොත් එයා ඒක අහන්නේ නැහැ. මොකද ඒ දිගයට මේක එයා වැඩනවා. එතකොට දවසක් මං දැක මහා දරානිපාත වර්ෂාව දවල් 12 ඉතින් ඉඳන් වහිනවා. එදා අද වශයෙන් ඒ ගමේ ඉන්න කෙනාවත් ආවේ නැහැ එන්න බැහැ ඒ තරම් වැස්ස. නමුත් මෙන්න මහා රෑවිලා හතට විතර නෝනා දොරට ගහනකොට අර මහ වැස්සේ මේ මහත්ය ගිලම්පස එකක් අරන් එනවා. ඇවිල්ලා කියනවා කාර් එක කැඩුන කාර් එකේ එන්න බෑ මම ත්‍රිවිලයක් අරගෙන ආවි කියලා. ඒතර දැන් බලන්න මේසා අර වඩපු දේ එයා දිගින් දිගටම වැඩුවා. ඒතර මෙහෙම කාලයක් දකින්න නැතුව ඉඳලා එක දවසක් මට මුණ ගැහුණා. මුණ ගැහුණාම එයා කෙට්ටු වෙලා හිටියේ මං ඇහුවා මහත්ය අසනීපයක්ද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මට ඩෙන්ගු හැදුනා කිව්වා. මාව මරණාසන්න වුණා කිව්වා. මරණසන්න වෙද්දී මම මැරෙනවා කියලා හිතන වෙලාවේ මට මුකුත් මතක් වුණේ නෑ මට මතක් වුණේ අර පූජා කරපු ගිලම්පස්ස කිව්වා. ඇයි එක දිගටම වැඩුවනේ නෝන? තේන්නා? එක දිගටම වැඩුවා. නැතු මාසයකට එක දවසක් ගිලම්පස්ස එකක් පූජා කළා නම් කවදාකවත් ඒක මතකෙට එන්නේ නැති වෙන්න තිබ්බා. ඒ නිසා කොයි දේ නැවත 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 වඩන්න. යහපත් දේ. යහපත් දේ නැවත 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 වඩද්දි නෝනා යහපතට අදාළව හිත වැඩිලා යනවා. බුදුරජාණන් වහන්සේ කියන ධර්මයෝ ධර්මයන් වඩත් කියන එකනේ ධර්මයේ නිරේතුරුවම තව ධර්මයක් මතු කරලා දෙනවා අධර්මියෝ අධර්මයන් වඩක් කියනවා කියන්නේ අධර්මයේ නිරේතුරුවම අධර්මයක් මතු කරලා දෙනවා තේන්නා ඒ නිසා නිරේතුරුවම අපේ හිත වඩන්නේ කොයි පැත්තටද ඊට අදාළව වැඩිලා යනවා දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා තමන්ගේ දියණිය එක්කගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මගේ දියණිය අවුරුදු 20ක් විතර ඇති මේ දියණියට ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න තුන නිින්ද යන්නේ නැහැ තේන්නා නිින්ද යන්නේ නැහැ කියනවා හැමදාම ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න ඕනේ. තේන්න. එහෙම නැත්නම් කවදාකවත් නිින්ද යන්නේ? ඒක ඒ අම්මා දකින්නේ ලොකු ජයග්‍රහණයක් ඇටියට. ලොකු ජයග්‍රහණයක් ඇටියට දකින්නේ. නමුත් මේ වෙලා තියෙන්නේ මොකද්ද? මේක වඩලා 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 ඊට අදාළව හිත පුරුදු වෙලා. තේන්න. ඒතර මං කිව්වා මෑණියනි මට නම් ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. තේන්න. උතන මානසික දුර්වලතාවයක් උතන තියෙන්නේ. දැන් මේ දරුවා ගෑනු දරුවෙක් මේ දරුවා යම් දවසක විවාහ වුණොත් විවාහ දවසේ මදු සමයට යන දවසෙත් කවදා හරි පිළිත් පටයක් අරගෙන මොකද නැත්තන් ඉඳ යන්නේ නැහැ ඒ නිසා බලවත් අනතුරක් කරා මේ දරුවෝ බාරන් යන්නේ ඒ නිසා කරුණාකරලා ඕක නවත්තලා දාන්න කියන්නේ ඒ නිසා හෙට ඉඳන් බුද්ධ වන්දනාවක් කරලා කරණීය මෙත සූත්‍රයේ සත්‍යයනය කරලා නිින්දට යන පුරුදු වෙන්න කියන්නේ තේන්න මොකද එතනින් පුරුද්දට යද්දී ඊට අදාළව ජීවිතේ වැඩිලා යනවා එහෙම නැත්තම් දැන් අර තැන මම ඉන්නවා කියලා වඩද්දි වඩද්දි මනසින් වනෝනා පිරිත් අහනකන් එයාට නිින්ද එන්නේ නැහැ විතර්ක සකස් කර කර ඉන්නවා ඒ වගේ නිරේතුරුවම සමහර පිංගතුල්ලා ඉන්නවා මට අමනුෂ්‍ය දෝෂ තියෙනවා මට ඒ වගේ දේවල් තියෙනවා කියලා නිරේතුරුවම ඒ නිසා පීඩාවටපත් වෙනවා තේන්න ඇත්ත වශයෙන්ම එයාට තියෙන අමනුෂ්‍ය දෝෂයක් නැහැ නමුත් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා දැනීම් සකස් වෙන්නේ කුමක් නිසාද ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා
ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා කාට හරි පෙර ජීවිතේ හිංසා කරලා පීඩා කරලා ඔය ව්‍යාන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් එක එකනාට දුර්වල කරලා මෙවැනි අකුසල් විපාකයක් නිසා එයාට දැනීම සකස් වෙනවා තමා තුල ප්‍රේතෙක් ඉන්නවා තමා තුල මැරිච්ච අම්මා ඉන්නවා ගිය ජීවිතේ සැමියා ඉන්නවා කියලා මෙවැනි චිත්තයන් ඇති වෙන්න දැනීම දැනීම කියන්නේ විඥානේ තේරෙනවද ඒතර විඥානේ සකස් වෙන්නේ කුමක් නිසාද සංස්කාර පත්‍ය විඥාන අතීත සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්න පුළුවන් ඒ නිසා නිරතුරුවම නොනා මේ කාරණය මානසික දුර්වලතාවයන් දක්වා මානසික රෝගීන් බත් දක්වා එදී යන්න පුළුවන් ඒ නිසා ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕන ඔබ බෞද්ධෙක් නම් තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය තුල මෛත්‍රිය තුල ශක්තිමත් නම් තමා තුලට අමනුෂ්‍යයෙකුට පැමිණෙන්න බෑයි කියන කාරණේ ඒ වගේම අතීතයේ බලවත් අකුසල් විපාකට එනවා නම් ඒ විපාක මෛත්‍රිය තුල අපි යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න සතර එද්දිපාද තුල යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න පුළුවන් විශ්වාසයක් අපිට තියෙන්න ඕන ඒ විශ්වාසය තුල අපි නිරයතුරුම අධර්මයේ බැහැර කරලා ධර්මයේ වඩන තැනට ගන්න වෙනවා ධර්මයේ වඩලා ඒ ධර්මයේ ඔස්සේ හිත වඩාගෙන වඩාගෙන යද්දී නෝනා අර තියෙනා වූ මානසික දුර්වලතාවයන් දුර්වල වෙන්න පුළුවන් ඒ නිසා නිරයතම උතන කරන්න තියෙන වෙන දෙයක් නෙමේ එවැනි අමනුෂ්‍ය පීඩාවන් තියෙනවායි කියලා සකස් වෙනවා නම් යම් කිත් නෝනා යා දක්ෂ වෙන්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් නිසායි සකස් වෙන කියන තැන අකුසලයේ කුසලයෙන් යටපත් කරන්න. ඒතකොට ඒ කුසලයෙන් යටපත් කරද්දී මුලින්ම යා කායික පිරිසිදුභාවය වගේම ධර්මයේ තුලින් ඇති කරගන්නා වූ මානසික පිරිසිදුභාවය නෝනා ලොකු ශක්තියක් බවට පත් වෙනවා. එහෙම නැතු එයා වඩනවා නම් නෑ මට මෙවිනි අනතුරක් තියෙනවා මෙවිනි අමනුෂ්‍ය පීඩා කරනවා යා පෙර ජීවිතේ මගේ සාම්පුරුෂ ආදී වශයෙන් ඒ හිතන සෑම සිතුවිල්ලක්ම දැනීමක්ම සංස්කාරපත්‍ය විඥාන අතීතයේ අකුසල් සංස්කාරයන්ට අදාළව සකස් වෙනා වූ දැනි. නමුත් ඒව ඇත තත්වයක් නැහැ. ඇත තත්වයක් තියෙනවා හේතුවක් තියෙනවා පෙර ජීවිතේ. නමුත් ඒ හේතුව නොනා අපි බලෙන් තමයි ජීවිතේට ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා එක නොනා කෙනෙක් කිව්වා මම අපේ ගෙදර ඉද්දී බුද්ධ වන්දනාව කළාට පස්සේ මට නිරයතුරුම ප්‍රේතයෝ පේනවා කියලා. ඉතින් මං නිරයතුරුව බියෙන් ඉන්නවා හිතනකොට තව තව මෙවැනි දේවල් පේනවා කිව්වම් මං කිව්වා ඔබට ප්‍රේත රූපයක් දකින්නවා නම් ඔබේ ප්‍රේතිය දිව්‍යාංගනාවක් කරලා දිව්‍යාංගනාවක් කළ දකින්න ඔබ එක්කෝ ඒ සිත අයින් කරගන්න මට ප්‍රේතයෝ දැක්කායි කියන සිත අයින් කරලා මේ මොහොතේ ඉඳන් ශක්තිමත් වෙ ඉන්න ඔබට ඒක අයින් කරගන්න බැරි නම් ඔබේ ප්‍රේතිය තුලින් සෑම වෙලාවකම දිව්‍යාංගනාවක් දකින්න ඒ දැක්කත් දකින්න දිව්‍යාංගනාවක් නෙමෙයිද ඒතොර ඒ ප්‍රේතිය තුලින් දිව්‍යාංගනාවක් දකින්න දැක්කට පස්සේ ඔබ එක අනතුරකින් මිදිලා යහපත් වූ අනතුරකට යාවි මෙතන ප්‍රේතය ප්‍රේතිය කියන තැන අයහපත් අනතුරක් නෙමෙයිද නමුත් දිව්‍යාංගනාවක් දකින්නවා කියන එකත් අනතුරෙන් මිදෙන දිශාවට ගන්න තියෙන එක පියවරක්. තේන්න දේසම් මම එතුමියට කිව්වේ ඔබට අමනුෂ්‍යයෙක් මතක් වෙන වෙලාවට ප්‍රේතෙක් ප්‍රේතියෙක් මතක් වෙන වෙලාවට ඒ හිත යටපත් කරගෙන ඒ තුලින් ඔබ දිව්‍යාංගනාවක් දකින්න කියලා. ඒ නිසා නිරේතුරුවම ඔබට හිතක් සකස් වෙනවා නම් මගේ පෙර ජීවිතේ සැමියා මට විවාහ ජීවිතේ බාධා කරන්න මේ විදිය කරනවා කියලා ඒ හිත ඔබට අයිති නැහැ. ඒක අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය. ඒ නිසා ඔබ දක්ෂණං මොහොතක් ඒ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න අනවාරෙම රැකෙන්නා වූ විදර්ශනා කුසලය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කුසලය බවට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨම කුසලය විසින් ඔබේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් ඒ අතීත අකුසල් සංස්කාර තුනී කරලා දමාගන්න. එහෙම නැතුව ඔබ නිරේතුරුවම තව තවත් මේ අමනුෂ්‍ය පීඩාවන් වඩමින් ඉස්සරහට යද්දී ඔබ තුමල පංච නීවරණමයි වැඩෙන්නේ. පංච නීවරණ වැඩිම තුල තව තව ඔබ දුර්වලභාවයට සමාත ඔබ මානසික රෝගී බවට පත් කරන්නත් පුළුවන්. ඒ නිසා නිරේතුරුව තීරණය කරන්න ඔබෙනි ප්‍රශ්න හුඟක් වෙලාවට සකස් වෙන්නේ පෙර ජීවිතයේ අකුසල් විපාකයන්ට අදාළව. ඒ නිසා එවැනි අකුසල් විපාකයන් සකස් වෙනකොට මුලින්ම ඔබ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න. මේ සුවපත් වේවා කියන වචනය නෝනා මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පින් සිත කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. පින්කම් වලින් අග්‍රම වූ පින්කම මෛත්‍රිය කියනවා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ ආනිසංස තියෙන පින්කමක් නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. මොකද මෙච්චිත වඩන මොහොතක් පාසා සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට ආනිසංස 11ක් අපේ ජීවිතේට එකතු වෙනවා. ආනිසංස 11ක්. ඒ කියන්නේ අපිට කාගෙන් හෝ මිනිස්සුෙක්ගෙන් හෝ අමනුෂ්‍යෙක්ගෙන් හෝ අභියෝගයක් එනවනම් ඒ අභියෝගයට මූණ දෙන්න තියෙන ශක්තිමත් ආයුධය තමයි මෛත්‍රිය කියන කාරණය. එයා අභියෝග කරද්දී අපිට ලෝභ දේශ මොහයන්ගෙන් අභියෝග කරද්දී අපි සුවපත් වේවා කියන චිත්තය ඇති කරගනින්න ඕන නම් අපි ඒ අභියෝගයට මූණ දෙන්නේ නෝන මෙතන ආනිසංස 11ක් අතේ තියාගෙන මේ ධර්මයේ ශ්‍රේෂ්ඨම කුසලයේ අතේ තියාගෙන අපි මේ අභියෝගයට මුණ දෙන්නේ. ඒතර මේසා කුසලයෙන් අපි ශක්තිමත් වෙද්දී අභියෝගය එල්ල කරන කෙනා අනිවාර්යයෙන්ම දුර්වලභාවයට පත් වෙනවා. තේන්න මොකද මෙතන කුසල් ශක්තිය වැඩි. එහෙම නැත්නම් කෙනෙක් අභියෝග කරද්දී අපිත් එයාට අභියෝග කරන්න යද්දී අපි කුසල් ශක්තියෙන් හීන වෙනවා. ඒ හේතුව නිසා මේ අභියෝගය නිසා ගැටිලා තව තව අභියෝගයන් බවට පත් කරගන්න.
එසක් මේ මනුස්ස සමාජයේදී හෝ වේවා අපිට යම් අභියෝගයක් ප්‍රශ්නයක් ගැටලුවක් පීඩාවක් බාහිර සමාජයෙන් එනවා නම් ඒ පීඩාව මූණ දෙන්න විසඳ ගන්න ජයග්‍රහණය කරන්න තියෙන ලොකුම ආයුධය තමයි නෝන මෛත්‍රිය කියන්නේ සමිනාන්සමේ මෛත්‍රියේ ඇති බලගත ස්වභාවය තව කෙනෙක් ආකර්ෂණය කරගත හැකි තව කෙනෙක්ගේ තද ගතිය මෙලෙක කල හැකි ස්වභාවය තවදුරටත් පහදා දෙන ස්වාමින්වහන්ස මෛත්‍රිය නැමැති ආයුධය අපි අතර ගත්තොත් කවදාක්වත් නෝනා කවදාක්වත් කාගෙන්වත් පීඩාවක් ලබන තැනකට අපි යන්නේ ඉන් මෙහා අපි මේ සමාජයේ සිද්ධ වෙන සෑම දෙයකින්ම මෛත්‍රී චිත්තය ගලප ගන්න බැරි නිසා සෑම අර්බුදයකින්ම සමාජයේ නිරේතුරම අනතුරින් අනතුරටම යනවා දැන් සමාජයේ කෙනෙක් ගැහුවා කියලා බැන්නා කියලා මොකද කරන්නේ අපි පොලිසියට යනවා පොලිසියට ගිහිලා එතන රාස්තියාදු වෙලා ඊළඟට උසාවී යනවා නඩු යනවා නීතිඥ මාත්‍රු පස්සෙ යනවා මේ සෑම දෙයකින්ම අපි මොකද කරන්නේ අනුන් කරපු වැරද්දක් නිසා අපි දඬනෙට ලක් වෙනවා අනුන් කරපු වැරද්දක් නිසා අපි දඬනෙට ලක් වෙනවා ඒකනේ කරන්නේ පොලිසිය යෑමෙන් උසාවී යෑමෙන් නඩු යෑමෙන් මොකද කරන්නේ අනුන් අපිට වැරද්දක් කළා ඔන්න අපි දඬනෙට ඇයි අපි සුවපත් වේවා කියන චිත්තය ගන්න දක්ෂ උනේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට අපිට කියන්නේ අභියෝගයක් එක්දී ඒ අභියෝගයට ඔබ මුණ දෙන්න ඕනේ මෛත්‍රී චිත්තයෙන්මයි බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරරද්දී අර ජීවිත හානි කරන්නේදී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ජීවත් උනේ තේනද ඒ වගේම කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට පීඩා කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ශක්තිමත් උනේ මාගන්ධියා බුදුරජාණන් වහන්සේට පීඩා කරද්දී චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලයි ශක්තිමත් උනේ නමුත් ඒ ආර්ය මෛත්‍රියේ ශක්තිය නොනා දේවදත්ත කියන හාමුදුරුව පොළව පලාගෙන අවීචිත යන්න තරම් ශක්තිමත් භාවය තිබ්බා ඒ නිසා එහෙනම් අපි දඬණයට ලක් විය යුතු නැ anu නිසා පෙර අකුසලයක් නිසාවත් අපි දඬණයට ලක් විය යුතු නැහැ තේන්න අපි නිරේසුරුව මේ දඬණයට මූණ දීලා ජයග්‍රහණය ගන්නවා කියන්නේ ඒ මොහොතේ මෙස්සිත අපි ඇති කර ගන්නවායි කියන කාරණේ ඒ නිසා නිරේතුරුව අපි දක්ෂණං ඕනෑම අභියෝගයක් ඉදිරියේ සුවපත් වේවා කියන කාරණේ කියන්න නොනා හිතන්න ඒ කියන චිත්තයෙන්ම අපිට අභියෝගේ ජයග්‍රහණය කර අපි අරගෙන ගියා වෙනවා ධර්මයේ විශ්වාසය තියෙනවා දැන් මට මතකයි මම පහුගිය කාලේ දවසේ හිටියේ කුටියක මම ඒ කුටියට යනකොට මාසයක් විතර කුටියේ කවුරුත් හිටියේ නැහැ මම කුටියට ගිය දවසේම තේරුණා මීයෝ ඉන්නවා කියලා අර කුස්ති ගෑල්ලේ අර ඉන්නේ මීයෝ ඉන්නවා කියලා ඉතින් මං හවස කරුවල වැටිගෙන එනකොට කඳ පිළිත සත්‍යයනය කළා තේන දැන් බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මොකද්ද සතුන් ඉන්නවා නම් කඳ පිළිත පරිහරණය කරන්න කියලා ඉතින් මං එදා කඳ පිළිත සත්‍යයනය කළා රත්යනය කළා මං රාත්‍රියේ ඒ සැතපුණා නමුත් පාන්දර දෙකමාර තුන වෙනකොට එක පාට නෝනා මීයක් මගේ කකුල ඇල්ලුවා මේ ඇඟිල්ල තේන්න එතකොට මං ඇත්තටම හිතුවා කකුල තුවාලුණා කියලා මං ඊට පස්සේ ටෝච් එක ගහලා බලනකොට කකුල තුවාල වෙලා නැහැ මට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කඳ පිළිතේ ශක්තියයි වැටුණේ මං හොඳටම තීරණය කළා මේ කඳ පිළිඳ නිසාමයි මෙතන මේ ප්‍රශ්නේ ඇති උනේ නැත්තේ කියලා ඊට පස්සේ දැන් දෙවනි දවසෙත් නෝනා අර විදිහටම මං කඳ පිළිඳ සත්‍යායනය කරමින් ඉදී දෙවනි දවසෙත් හරියටම පාන්දර 3 වෙනකොට මේ මිනිහයිලා ආයිමත් කකුල ඇල්ලුවා එදා ඊට වඩා හයියෙන් මට ඒක දැනුණා මං එදත් හිතුවා මෙයා අනිවාර්යයෙන්ම ඇල්ලුවා තුවාලුණා කියලා ටෝච් එක ගහලා බැලුවා නමුත් මොකක්වත් තුවාලයක් ඒ වෙලාවෙත් මට අර කඳ පිළිඳේ ශක්තියමයි දැනුනේ දෙවනි දවසේ කැපකරු කුටියට ආපු වෙලාවයි මට කිව්වා ස්වාමීන් වහන්සේ පහුගිය කාලවලවල මීයෝ හිටියා මේ දවස්වලත් ඉන්නවද කියලාද මං කිව්වා ඔව් මහත්තයෝ කිව්වා මේ කැපකරු මහත්තයෝ ස්වාමීන් වහන්සේ මීයෝ වල්ලන උගුල තියෙනවා උගුලක් කියන්නේ මරණ එකක් නෙමෙයි අරකට ආවුනාම කියලා කැලේට ගිහිල්ලා ඒ උගුල ගෙදර තියෙනවා මං උගුල හෙට ගෙනත් දෙන්න මං කිව්වා නෑ මහත්තයෝ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා තුන්වෙනි දවසෙත් දැන් මං නිදාගත්තා තුන්වෙනි දවසෙත් පාන්දර 3ට ඉතර නෝනා මාව උඩ ගිහිල්ලා මේ වුණා මොකද එච්චර හයියෙන් ඒ මීයා ඇල්ලුවා තේන්න නමුත් ඒ වෙලාවේ මෙච්චර හයියෙන් අල්ලද්දි මං එකපාරට මගේ හිත දිහයි බැලුවේ හිතේ තිබ්බේ සුවපත් වේවා කියන චිත්තය විතරයි හිත දිහා බලලයි මං ටෝච් එක ගහලා කකුල දිහා නමුත් නෝනා අච්චර හයියෙන් අල්ලලත් කකුල තුවාල වෙලා තිබ්බේ නැහැ හිත තුල මෛත්‍රිය තියෙනවා නම් කවදාකවත් කකුල තුවාල කරන්න විදියක් නැහැ ඒක ධර්මී ශක්තියක් ඒකෝ දැන් තුන්වෙනි දවසෙන් මේ මිනිහා ඇවිල්ලා කෑවා හතරවෙනි දවසේ මං දන්නවා දැන් මෙයා ඒ කියලා මං කෝටු කැල්ලක් ළඟ තියාගෙන හිටියේ ඩොර අයිනේ මට දැනුණා මෙයා සද්ද කරනවා මං අරකට සද්ද කරලා සද්ද කළාම මෙයා යන්න ගියා එදත් ගියා දැන් පස්වෙනි දවසේ නෝනා දෙක ඉතර වෙනකොට මට ඇහෙනවා අර එතන තියෙන කුස්සි කැල්ලේ උඩ තියෙන රාක්කයක් වගේ එකක් ඒකේ මොනවා හරි පෙරළුණා මං බලනකොට ලොකු ගැරන්ඩියි ඉතින් මම ගැරන්ඩියාට එන්න කිව්වෙත් නැහැ මට ඇහුණා මීයොත් කෑ ගහනවා නමුත් එදායින් පස්සේ ඒ මීයා කවදාකවත් ආවේ ඇයි කියන්නේ අර ගැරන්ඩිය ඇවිල්ලා ඒ මීයාව කාලා එතෙන් දැන් මං මොනවා හරි කළාද නැහැ මං අර මී උගුල ගෙනල්ලා තිබ්බනම් එහෙම එතනත් ඒවා අකුසල් බවට පත් වෙනවා එහෙනම් අපි ධර්මයේ කෙරේ විශ්වාසය තියන්න ඕනේ
බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ එවැනි සතුන්ගෙන් පීඩා වෙනවා නම් කඳ පිරිස් පාවිච්චි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මී යුගල් පාවිච්චි කරන්න කිව්වේ නැහැ. ඒතොර මේ විශ්වාසය තුලයි මම හිටියේ. ඒතොර මේ විශ්වාසය තුල නෝනා අවසානයේ පලිබෝධේ අනතුරට ගියා. අනතුරට නිකන් නෙමෙයි ගියේ ජීවිතක්ෂණයම පත් වුණා. අර වගේ සතෙකුට ගොදුරු වෙලා. ඒතොර මම කිව්වේ නැහැ ගැරන්ටියට ඇවිල්ලා යවන්න අල්ලන්න කියලා. නේද? නමුත් මේ ආපු ගැරන්ටිය එලවන්න මට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හේතුඵල ධර්මයක්. ඒතොර මේ ධර්මයේ විශ්වාසය අපිට තියෙන්න ඕන. ඒ විශ්වාසය තුල ඉඳලායි ධර්මයේ තුල ඉන්න ඕනේ. එහෙම නැතුව මේක අමනුෂ්‍ය දෝෂයක් අනේ මේක ධර්මයෙන් හොඳ කරන්න බෑ බුදුරයන් පෝවා හිත හිතා ඉඳලා කවදාකවත් ඔය ප්‍රශ්නේ විසඳන්නේ බෑ. බුදුරයන් වහන්සේ කියනවා අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා නම් ඔබ තෙරුවන් සරණ පිහිටලා ආටානාටිය සූත්‍රය සත්‍යයනේ කරන්න කියලා. ආටානාටිය සූත්‍රය සත්‍යයනේ කරලා නිරේතුරුව දෙවියන්ට අමනුෂ්‍යන්ට පින් දීලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අමනුෂ්‍යයෙන් යම් පීඩාවක් වෙනවා නම් අනේ මේකෙන් මාව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එන අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා නම් අපි කරන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රයත් ආටානාටිය සූත්‍රය ජීවිතයට එකතු කරගන්න. ඒතොර ඒක එකතු කරගනිද්දී ඒ කායින විශ්වාසයේ තියෙන්න ඕනේ මේකෙන් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. අර මීයා දවස් 3ක් මගේ කකුල කද්දී මම කඳ පිළිත විශ්වාස කළා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා. තේන්නා? නමුත් නෝනා මට විපාක දෙන්න බලවත් අකුසලයක් තිබ්බා නම් කඳ පිළිත සීලවතාවක් කිව්වත් ඒ මීයා කකුල හපනවා මයි. මම සංසාරයේ මීයෙක් වෙලා අතීතයේ ස්වාමින් වහන්සේලාගේ කකුල් හපලා අතීතයේ අකුසල් සංස්කාර මට තිබ්බා නම් කඳ පිළිත සීලවතාවක් කිව්වත් ඒ මීයා මගේ කකුල හපනවා. නමුත් එවැනි අකුසල් තිබ්බේ නැහැ. අලුතෙන් අකුසලයක් මීයාට රැස් කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇයි ලැබුණේ නැත්තේ කඳ පිළිතේ ශක්තිය නිසා. නැත්තම් සමහර විට අතීත අකුසලයක් විපාකෙට එන්නේ නැති වෙන්න තියෙන්න පුළුවන්. නමුත් මීයා අලුතෙන් අකුසලයක් රැස් කරගන්න තිබ්බා. නමුත් කඳ පිළිතේ ශක්තිය නිසා මීයාට ඒ අවස්ථාවත් ලැබුණේ නැහැ. ඒතර එනම් ධර්මයේ ශක්තිය නිරතුරුව විශ්වාසවන්තව අපි වඩන්න ඕන. වඩන් නැතුව අපිට ප්‍රතිඵල ලබන්න බෑ. විචිකිච්ඡාව තුල ධර්මයේ ප්‍රතිඵල අපිට ලබන්න බෑ. අපි විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ යමක් විශ්වාසයෙන් අපිට කියලා තිනවද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ඒ විශ්වාසය තුල ඉඳලායි අපි මේ ධර්ම මාර්ගය පුහුණු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයෙන් මාර්ගයේ කෙරෙහි විචිකිච්ඡාවෙන් මේක පුහුණු කරන තාක්කල් කවදාක්වත් ඊට අදාළ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේ විචිකිච්ඡාව සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. එහෙනම් ඕනම අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියන කෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ පිහිටලා සීලයක් ආරක්ෂා කරලා කායිකව නිරතුරුව පිරිසිදුභාවය ඇති කරගෙන එයා නිරතුරුව කරණීය මෙත්ත සූත්‍රය ආටානාටිය සූත්‍රය සත්‍යයනය කරමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මේ අමනුෂ්‍ය දෝෂය නැති වෙනවා කියන විශ්වාසයට ආවොත් නෝනා මම නම් හිතන්නේ නැවත අමනුෂ්‍ය දෝෂයක් යට ඇති කියලා. මගේ ජීවිතේ මට තියෙන විශ්වාසය තේන්න. අපේ ජීවිතේ හැම බාධාවක්ම අපි ජයගත්තේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කළාමයි. ඉතින් මේ විශ්වාසය තුල නෝනා කොතනකවත් ප්‍රශ්නයක් මතුනේ. නමුත් අතීත සංස්කාර විපාකෙට එනවා නම් හෙට ණයෙක් ගහලා මාව අපවත් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න මට බැහැ නේද? ඒ සංස්කාර වළක්වන්න බැහැ. නමුත් මෙහා අපිට සකස් වෙන ඕනෑම දෙයක් නෝනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශක්තිමත් භාවයෙන් ඇති කරගන්නා වූ විශ්වාසය තුල මාර්ගය ශක්තිමත් වෙඩීමෙන් අර නිරේතුරුවම සතර එර්ධි පාද ධර්මයන් ශක්තිමත් කර ගැනීමෙන් මට නම් විශ්වාසයි නෝනා එවැනි ප්‍රශ්නයක් තමා තුලින්ම විසඳ ගන්න පුළුවන් කියන කාරණේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නයත් සමාජය තුලින්ම අපට යොමු වන ප්‍රශ්නයක්. එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය රෝගී වූ අවස්ථාවන්හිදී බොජ්ජංග සූත්‍රයන් සජ්ජායනා කරමින් උන්වහන්සේලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඒ ආකාරයෙන්ම උන්වහන්සේලා නිරෝගී භාවයට පත් වුණා. ඒ වගේම අප බුදුරජාණන් වහන්සේ උදෙසාද මේ ආකාරයෙන්ම බොජ්ජංග පිරිත් දේශනාවන් සිදු කළා. උන්වහන්සේ සුවපත් වුණා. ස්වාමීන් වහන්ස මෙවැනි සප්ත බොජ්ජංග සූත්‍රයන් අද සජ්ජායනා කළත් සමාජයේ රෝගී වූ බොහෝ දෙනෙක් ඇයි සුවපත් නොවන්නේ? සමාජය තුල සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට පත් නොවන්නේ ඇයි කියන කාරණේයි ඔබ වහන්සේගෙන් විමසන්නේ. මෙහෙමයි නෝන දෙව, දැන් මේ ප්‍රශ්نين අහන්නේ සමාජය තුල සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට එහෙම නැත්නම් සංවර භාවයට පත් නොවන්නේ කියන කාරණේ. ඒ කියන්නේ සමාජය අසංවරයි කියන කාරණේ තුලින් අපි දකින්නේ සමාජය තුල පංච නීවරණ වැඩි කියන කාරණේ. එතකොට එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් රෝගී අවස්ථාවන් වලදී බොජ්ජංග පිළිද දේශනා කරලා සූපත් භාවය සකස් කරගත්තා. ඒකෙන් සප්ත බොජ්ජංග දේශනා කිරීම නිසා බොජ්ජංග ධර්මයන් දේශනා කළාට නිසා ලෙඩසුව වෙනවා කියන කාරණේ නෙමෙයි වෙන්නේ ඈ.
ඒ කායික රෝග භාවයන් යටපත් කරගෙන එයා සමාධිමත් හිතක් මතු කරලා ගන්න. නැතුව ලෙඩර් දුව කරන දෙයක් නෙමෙයි සප්තබොජ්ජංග කියන්නේ. තියෙන ආ වූ රෝගී භාවය යටපත් කරලා එයා මතු කරලා ගන්නවා හිත. තේරෙනවද? ඒකට රෝගයට යට වෙන්නේ නැහැ. එහෙනම් මේ ආකාරයෙන් සප්තබොජ්ජංග ගැන කතා කරද්දී නෝන අපිට පංච නීවරණ ගැන අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්ත ගැන දකින්න වෙනවා. දැන් මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන මොහොතේ අපි මොහොතක් හිත යොමු කරලා බැලුවොත් ගෙවි ගියා වූ සිංහල අලුත් අවුරුද්ද දිහා සමාජය තුල අපි දැක්කේ සංවර ස්වභාවයක්ද අසංවර ස්වභාවයක්ද කියන කාරණේ සමහර දැක්කේ අපි නිවුන ස්වභාවයක්ද සංකීර්ණ ස්වභාවයක්ද කියලා දකිද්දී අපි දකින්න ඕන සංකීර්ණ සමාජයක් තමයි අපි දැක්කේ කියලා නේද ශිල්පද රකින්න සමාජයකට වඩා ශිල්පද බිඳෙන සමාජයක් තමයි අපි දැක්කේ කුසල් මූලයන් වැඩින සමාජයකට වඩා අකුසල් මූලයන් ලියලන සමාජයක් තමයි අපි දැක්කේ. ඒතකොට එහෙම දැක්කා කියලා කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග ධර්මයන් යට කරගෙන පංච නීවරණයන් මතුණායි කියන කාරණය. එහෙනම් ඔබ මේ අලුත් සිංහල අවුරුද්දක් සමරලා ටික දවසක් ගිය මොහොතේ ඔබ හිතනවා නම් ඔබ දකිනවා නම් අපි කොහොමද ගෙවි ගියා වූ වසරේ තුල තිබ්බ සංකීර්ණ භාවයෙන් මිදිලා කොහොමද යම් සුවදායි භාවයක් ජීවිතේට සංවර භාවයක් එකතු කරගන්නවා කියන කාරණේදී අපිට මුලට ගන්න වෙන්නේ මොනවා සප්තබොජ්ජංගමයි. තේරෙනවද? මොකද ධර්මයක් වැඩෙනවා නම් ධර්මයක් වැඩෙන්නේ සප්තබොජ්ජංග ධර්මයක් තුලමයි. වැඩෙන්නේ සමාජය තුල අධර්මයක් නම් ඒ අධර්මයේ වැඩිවීමට හේතු වෙන්නේ පංච නීවරණ ධර්මයන්මයි. එනනම් මේ අධර්මයේ අටපත් කරලා ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ අපි ධර්මයක් මතු කරලා ගන්න ඕනේ කියලා අපිට හිතෙනවා නම් මතු කරලා ගන්න තියෙන වෙන දෙයක් නෙමේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. එතකොට සප්තබොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සප්තබොජ්ජංගයන් ධර්මයන් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමේ කියලා. හේතුඵල ධර්මයන්. එතකොට මේ සප්තබොජ්ජංගයන් හටගන්නේ කුමක හේතුවක් ඇටියටද? සතර සටිපට්ඨානයන්ගේ හේතුවක් ඇටියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සටිපට්ඨාන ධර්මේනොත් ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමේ හේතුවක් නිසාමයි ඇතිවෙන්නේ කියලා. මොකද සතර සටිපට්ඨාන ධර්මයන් නැති වෙන්න හේතුව ත්‍රිවිධ සුචරිතය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ත්‍රිවිධ සුචරිතය කියන්නේ මේ දස කුසල් කියන කාරණය. සිතින් කයින් වචනයෙන් සිදු කරගන්නා වූ යහපත් දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ත්‍රිවිධ සුචරිතය කියන කාරණයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. හේතුවක් නිසාමයි සකස් වෙන්නේ. ඒ හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සීලය. ඒතර ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? නිරේතුරුවම ඉන්ද්‍රිය සංවරය සකස් කරගන්නේ නුවණින් මෙනෙහි කිරීම තුල කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට නුවණින් මෙනෙහි කිරීම සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒ හේතුව තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි සතිය සහ සිහිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතිය සහ සිහිය සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒකට හේතුව තමයි ධර්මයට සවන් දීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මයට සවන් දීමත් සිදු වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රය සත්පුරුෂාශ්‍රය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න සමාජයේ තුලනෝනා සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්න නම් ඒ කියන්නේ ධර්මානුකූලව අපි ජීවිතේ ඉදිරියට අරන් යන්න නම් ලැබුවා වූ වසර තුල ධර්මයේ වැඩෙන වසරක් බවට පත් කරගන්න නම් අවසාන මූල බීජය අපි කොතනින්ද සකස් කරගන්න ඕනේ? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන තැනම. තේරෙනවද? එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සත්පුරුෂ ආශ්‍රය තුලින්මයි අපිට අනිවාර්යයෙන්ම ලබන්නා වූ වසර සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන වසරක් බවට අපිට පත් කරගන්න සිද්ධ වෙන්නේ. ඉන් මෙහා නෝනා නිරේතුරුවම අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් තොරව සත්පුරුෂ ඇසුරෙන් තොරව නම් අපි අපේ අවවාද උපදෙස් අපි නිරේතුරුව ලබන්නේ ඒ ලබන ප්‍රමාණයට නෝනා අපි සප්තබොජ්ජංගයන්ගෙන් බැහැරට යනවා. සප්තබොජ්ජංගෙන් බැහැර. මොකද අපි සමාජය තුල බලන්නේ කොතැන දියත් අපි නිරේතුරුව සමාජයේ උපදෙස් ලබන්නේ යන්නේ නෝනා කල්යාණ මිත්‍ර ඇසුරකින් නෙමෙයි. දැන් කෙනෙක් ඉන්නවා යා නෝනත් ගෙදර ඉන්න නෝනත් එක්ක මහත්යා සම්ඳු වෙන. නෝනත් එක්ක මහත්යා සම්ඳුනාට පස්සේ මහත්යා ගිහිල්ලා මේක තව කාට හරි යාළුවෙකුට කියනවා. ඉතින් යාළුවා මොකද්ද කියන්නේ? හරි හරි ඕවාට ගැටෙන්න යන්න ඕනේ. අපි යම් බාර් එකට ගිහිල්ලා අරක්කු ටිකක් බොමු. ඔය ප්‍රශ්නේ හරියනවා කියලා එක්කගෙන ගිහිල්ලා අරක්කු හොනවා. එතකොට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයකින්ද අපි උපදෙස් ගත්තේ? නැහැ. ඒ නිසාමන් අපි පංච නීවරණ කරා යනවා. එතකොට එහෙම නැත්නම් නෝනායි මහත්තයයි සම්ඳු වෙනවා. සම්ඳු වෙනාට පස්සේ නෝනා ගිහිල්ලා ඒක හිතවතුකට කියනවා. හිතවතුර කිව්වාම හිතවතිය කියනවා නෑ නෑ ඔය එක මහත්තයද මේ රටේ ලෝකෙ ඉන්නේ ඕනතරම් මහත්තුරු ඉන්නේ ඔයා දික්කසාද වෙන්න කියලා. අන්න දික්කසාදෙට යනවා. ධර්මයෙන්ද උපදෙස් ලැබුණේ නෑ. එහෙමද? එහෙම තමයි වෙන්නේ. ඒක මහත්තෙක් කැවිලා කියනවා නෝනාට හරියටම කේන්ති යනවා කියලා. නෝනාට කේන්ති ගියාම දැන් මේ මහත්තයාට මේක ඉවසන්න බෑ. මහත්තයා කියනවා ඔයාගේ
මූණක් දැන් කළු වෙලා ඔයා කැත වෙලා ඔයා කේන්ති ගත්ත නිසාම කුවා නෝනාක් මොකද කළේ මිල අධිකම ක්‍රීන් වර්ගයක් ගෙනල්ලා මූණේ ගන්න පටන් ගත්තා ද්වේෂය අයින් කරගත්තේ නැහැ එතකොට ඒවා කාගෙන්ද උපදෙස් ලැබුණේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් නෙමෙයි උපදෙස් අපි ලබන්නේ තේන්න අපේ තුල කොච්චර ද්වේෂය නිසා සකස් වෙන රෝගාබාධ තියෙනවද වෛරය නිසා පරිගැනීම නිසා සකස් වෙනා රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න සිල්පද බිඳීම නිසා සකස් කරගන්නා රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න අකුසල් මූලයන් වැඩිම නිසා සකස් කරගන්නා රෝගාබාධයන් තියෙනවද ඔය කිසිම රෝගයකට අපි බෙහෙතක් ගන්න ගියත් අපිට කවදාක්වත් නොවන ධර්මයට අදාළ උපදේශයක් ලැබෙනවද ධර්මයට අදාළ උපදේශයක් ලැබෙන්නේ නැහැ ඇයි මේකට හේතුව මේක මෙහෙම වෙන්නේ කේන්ති ගැනීම නිසායි මේක මෙහෙම වෙන්නේ දේශ කිරීම නිසායි මේක මෙහෙම වෙන්නේ සිල්පද බිඳීම නිසායි කියලා අපිට කවුරුත් කියනවාද කවුරුවත් අපිට කියන්නේ නැහැ මොකද ඒ සත්පුරුෂාස්ත්‍රයක් නැහැ සත්පුරුෂ භාවයෙන් කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ සමාජයේ දවසින් දවස දුර්වල භාවයට පත් වෙනවා දරුවෝ හතර දිනක් ඉන්න පවුලක් තියෙනවා ඒ දරුවෝ හතර දිනාම පවුලෙන් ලොකු පුතා අකීකරුයි ඉතින් තාත්තත් ආවාද කරනවා අම්මත් ආවාද කරනවා දරුවා අකීකරුයි එතකොට ඒ දරුවා අකීකරු නිසා ඔන්න තාත්තා යනවා දේවාලයකට නැත්තම් ගුරුකම් කරන කෙනෙක් ළඟට එයාට ගියාට පස්සේ මොකද එයා කියන්නේ ඔයාට ලොකු පුතාගෙන් කවදාකවත් ලැබීමක් නැහැ ලැබීමක් නැහැ ඒක නිසා ඒ අකීකරුව ගමන් ඒ මොහොතේ ඉඳන් අර තාත්තා තව තවත් අර ලොකු පුතාට දේශ කරනවා ඒ නිසාම ලොකු පුතා අකීකරු වෙනවා අවසානයේ ඒ අය නතර වෙන්නේ හිරගෙදරින් නැත්තම් බන්ධනාගාරය දැන් මොකද්ද එතන කල්යාණ මිත්‍ර උපදේශයක් ලැබුණද නමුත් ඒ තාත්තා ඇවිල්ලා මට කිව්වා නම් මං කියන්නේ මොකද්ද ඔබේ ලොකු පුතා ඔබට අකීකරු වෙන්නේ ඔබ ඔබේ අම්මා තාත්තාට අකීකරු වෙන්නේ නැති ඔබ මේ ජීවිතේ අකීකරුනේ නැත්නම් ඔබ පෙර ජීවිතේ අම්මා තාත්තාට අකීකරු වෙන්නේ නැති ඒ නිසා හේතුඵලයක් මෙතන වෙන්නේ දරුවාගේ වැරද්දක් නෙමෙයි ඒ නිසා ඔබ දරුවා අකීකරු වෙන්න වෙන්න ඔබ කීකරු භාවයට පත් වෙන්න ඔබේ කීකරු භාවය තුලින්ම ආදර්ශෙම දරුවා කීකරු කරගන්න කිව්වේ තැනදී ඒ දරුවාත් එක තාත්තා ගැටීමකට යනවද නැහැ නමුත් සමාජයේ ඕනෑම තැනක දැන් සමාජයේ රටේ දේශපාලනය ගන්න ආර්ථිකය ගන්න මේ සෑම තැනකදීම නෝනා අපි උපදේශයන් සකස් කරගන්නේ ධර්මයට අදාළව නෙමෙයි එක්ක පිටරට විශේෂඥ මහත්යෙක්ගෙන් පිටරට සංවිධානයකින් ඒකන්න එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ධර්මයෙන් බාහිරව හිතන පිරිසකගෙන් ඒ නිසාම දවසින් දවස කල්යාණ මිත්‍ර භාවය සත්පුරුෂ භාවය කියන කාරණේ දුර්වල වෙලා නෝනා අපි අධර්මයට අදාළව තමයි සෑම තීන්දුවක් තීරණයක්ම ගන්න. එතකොට මේ අධර්මයට අදාළව තීන්දුව තීරණ ගනිද්දී නිරතුරුවම එහේ අධර්මයට අදාළව අසද්දාව සකස් වෙලා නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙලා අකුසල් මූලයන් වැඩිලා අන්න ත්‍රිවිධ දුෂ්චරිතයන් සකස් වෙලා නෝනා පංච නීවරණයන් කියන තැන සමාජය ගමන් කරනවා. එතකොට එහෙම සකස් කරත් මිනිස්යා තුළ ප්‍රීතිය තියෙනවා සතුට තියෙනවා. නමුත් ඒ ප්‍රීතිය සතුට කියන්නේ නෝනා මේ සැබෑ ධර්මතාවයන්ගෙන් පෝෂණය වුණා වූ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. සප්තබොජ්ජංගයන්ට අදාළ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. මේක මිච්ඡා ප්‍රීතිය පස්සද්දී බවටයි සකස් වෙන්නේ. ඒක මිච්ඡා ගණයටයි වැටෙන්නේ. මොකද මේ පස්සද්දී තුළ කොතනකවත් ධර්ම විජය බොජ්ජංගයක් වැඩුනේ නැහැ. ඒ පස්සද්දී තුළ කොතනකවත් සති සම්බොජ්ජංගය වැඩුනේ නැහැ. සති සම්බොජ්ජංගයේ දුර්වල කරගෙන ධර්ම විජය බොජ්ජංගයේ දුර්වල කරගෙන වීරය බොජ්ජංගයේ දුර්වල කරගෙන මතු වෙන්නා වූ ප්‍රීතිය කියන්නේ නෝනා මිච්ඡා ප්‍රීතියක් මිච්ඡා පස්සද්ධියක් තමයි අපි මේ විඳින්නේ. ඒතොර එවැනි මිච්ඡා ප්‍රීතියක් මිච්ඡා පස්සද්ධියක් කියන තැන ඉඳන් අපි නෝනා තව කෙනෙකුට ගිහිල්ලා බොජ්ජංග ධර්මයන් දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආස්තරයන් අද සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ දේ අපි තුල නැහැ. ඒතොර ඊට අදාළ ධර්මතාවයන් සැබෑ සප්තබොජ්ජංග මතුවෙන්න අදාළ ධර්මතාවයන් අපි තුලත් තියෙනවා නම් රෝගී භාවයට පත් වුණ කෙනා තුලත් ඒ ධර්මතාවයන් තියෙනව නන් ඕනා ඒ බොජ්ජංග පිරිත ඇහෙන මොහොතේම ඒ කෙනා අර තියෙන කායික මානසික දුර්වලතාවයන් යට කරගෙන නෝනා එයා ධර්මයේ මතු කරලා ගන්නවා ධර්මානුකූලව මතු කරලා ගන්නවා මේ රෝගය කියන්නේ හේතුඵල ධර්මයක් මේ කය කියන්නේ මේ සතර මහා ධාතුවක් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි ඒ නිසා මේ රූපය අනිත්‍යයි මේ වේදනාව අනිත්‍යයි මේ හඳුනා ගැනීම අනිත්‍යයි එයා එක මොහොතෙන් රෝගී භාවයේ පංච උපාදානස්කන්ධයක් කරලා දැකලා නෝනා රෝගී භාවය යටපත් කරගන්න නමුත් එහෙම දකින්න එහෙම කියන්න කෙනෙකුත් නෑ එහෙම දකින්න අයත් නෑ මොකද සියලුම ධර්මතාවයන් දුර්වල කරගෙනයි අපි යන්නේ ඉතින් මේ දුර්වලතාවයන් කරගෙන යන්නේ යන්න නෝනා අපිට ඉතින් මේ බොජ්ජංග පිරිත් වලින් ලැබෙනා වූ ආනිසංස ඒ ආකාරයෙන් අපිට ලබන්න බෑ ඒකද බොජ්ජංග පිරිතේ වැරද්දක් නෙමෙයි ඒක ඒ නිසා ඊට අදාළ ධර්මතාවයන් ප්‍රීතිය පස්සද්ධියට අදාළ ධර්මතාවයන් ගෙන් පරිපූර්ණ භාවයට අපි පත් වෙලා නැහැ ඒ නිසා සමාජයේ අය ප්‍රීති වෙන්නේ සමාජයේ අය සතුට වෙන්නේ මිච්ඡා ප්‍රීතියක් මිච්ඡා පස්සද්ධියක් සතුටක් හැටියටමයි අර මුල් ධර්මතාවයල් තුලින් ඒවා පෝෂණය භාවයට පත් වෙලා නැහැ ඉතින් එහෙම වෙන්න නොනා අපි අධර්මයට අදාළව හිතන්න ඒ අධර්මයට අදාළව අපි උපදේශනයන් සකස් කරගන්න සමාජයේ තව තව ගැටෙන ස්වභාවයෙන් තමයි යන්නේ එතෙන්ටයි යන්නේ ඉතින් ඒක තමයි අපි මේ දකින්නේ
එනිසා මේ ලැබුවා වූ සිංහල අවුරුද්ද ඔබ ගෙවි ගියා වූ වසරට වඩා සාමකාමී ධර්මානුකූල වසරක් බවට පත් වෙන්නේ නම් නිරේතුරුවම මූල බීජය සකස් වෙන්නේ මේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලමයි සත්පුරුෂාශ්‍රය තුලමයි එනිසා ඔබේ මොන ප්‍රශ්නයක් හෝ වේවා මොන ගැටලුවක් වේවා නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් සත්පුරුෂාශ්‍රය තුලින් ධර්මයේ තුලින් ඊට විසඳුම් කරා යන්න එතකොට අධර්මයේ කරා ගියොත් නොනා අපි අවසාන ඵලය හැටියට එළියට මතුවෙන්නේ මොකද්ද පංච නීවරණ ධර්මයන්මයි ඒ පංච නීවරණ ධර්මය කියන්නේ අධර්මය අධර්මයක් වැඩෙන තැනදී කවදාක්වත් අපිට ධර්මයක් කියන කාරණේ මතු කරගන්න බැහැ මිච්ඡා මාර්ගයක් මිච්ඡා ආරේෂ්ඨාංගික මාර්ගයක් තමයි වැඩේ තේරෙනවද එනිසා සමාජයේ මේ අනගමන අපිට කවදාකවත් වෙනස් කරන්න බැහැ සමාජයේ මේ අනගමන වෙනස් කරන්න බැහැ මොකද එක පැත්තකින් සමාජයට අප්‍රමාණ විදිහට පින විපාක දෙනවා මොකද මේ සමාජයේ තියෙනා වූ මේ සුඛෝපභෝගී භාවය මේ සංවර්ධනය මේ සෑම දෙයක්ම නොනා පිනේ විපාකයක් කායිමත් කොතනකවත් වැරද්දක් නැහැ මේක රජයක වැරද්දක් ආණ්ඩුවක වැරද්දක් ජනතාවක වැරද්දක් නෙමෙයි පිනේ විපාකයක් මේ දෙන්නේ මොකද පහුගිය අවුරුදු 40 45 කියන්නේ මේ රටේ ජනතාව අප්‍රමාණ විදියට පින්කම් කරපු දන් දීපු යුගයක් ඒ අය තමයි මේ මැරිලා නැවත අලුත් පරම්පරාවන් හැටියට මේ ඉපත්ති ලැබන්නේ ඒතර මේ අලුත් පරම්පරාවන් හැටියට මේ ඉපත්ති ලැබන අය අර පිනේ විපාක තමයි මේ ලබන්නේ එතකොට මේ සංවර්ධනය කියන්නේ මේ මහා ගොඩනැගිලි ඉදිවෙනවා පාලං ඉදිවෙනවා අධිවේගී මාර්ග මේ සෑම දෙයක්ම පිනේ ඵලයක් කොතනකවත් වැරදි කියලා අපිට දකින්න බැහැ නමුත් මේ සංවර්ධනයට නොනා කවදාක්වත් බුදුරජාන් වහන්සේ සංවර්ධනය කියන වචنين මේක හඳුන්වන්නේ නැහැ දැන් අපි මේ සමාජය තුළ දකිද්දී අපිට පේනවනේ මහා වේගයෙන් ගොඩනැගිලි ඉදිවෙනවා පාලං ඉදිවෙනවා අධිවේග ඉදිවෙනවා සමාජයේ සුඛෝපභෝගී වෙනවා මේකට නොනා බුදුරජාන් වහන්සේ සංවර්ධනය කියලා කියන්නේ නැහැ මේකට බුදුරජාණන් වහන්සේ කියන ආස්වාදය කියලා. මේ අපි තමයි නොදන්නා භාවය නිසා මේක සංවර්ධනය කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ ආස්වාදය කියලා. ඒතර ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේක සංවර්ධනයක් හැටියට අපි දකිනවා නම් නිරේතුරුව මේ සංවර්ධනයේ නාමයෙන් මේ ධර්මානුකූලව අපි මේ කරන්නේ ආස්වාදයක්මයි. අපි දකින්නේ ආස්වාදයක්මයි. එතන ආස්වාදයක් තියෙනවා නම් ආදීනවය අනිවාර්යයි. එතන ආදීනවය කියන්නේ මොකද්ද? මේ සංවර්ධනයේ නාමයෙන් මේ කරන්නා වූ මහා පරිසර විනාශයන් තිබෙනවා. මේ සියල්ලම නොනා ආස්වාදයේ උදෙසා කරන්නා වූ ආදීනවයන් බවට පත් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තමන්ගේ ඇසුරට සුදුසු කල්යාණ මිතුරෙකු සොයාගන්නේ කෙසේද යන ගැටලුව කෙනෙකුට ඇති වුනොත් ඔබ වහන්සේ ඒ පුද්ගලයා උදෙසා පහදා දෙනු ලබන ධර්මානුකූල වටපිටාව කුමක්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝන එතනදී අපි අපේ ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් කොහොමද සොයාගන්නේ කියන කාරණේ නෙමෙයි අපි දකින්න ඕනේ මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වීම ඔන්න ඔතන තමයි අපේ දුර්වලතාව මම කවුද කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නවා කියන කාරණයට වඩා අපි මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේදී අපේ චිත්තය අපේ අදිෂ්ඨානය අපේ බලාපොරොත්තු විය යුත්තේ මං කොහොමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා. මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ලෝකයට ධර්මයට අදාළ දේ දේශනා කරන්න මතක් කරලා දෙන්නේ කියලා දෙන්නේ කොහොමද කියන කාරණේ අපි දකිනවා. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රයෙන් සොයනවායි කියන කාරණේ පැත්තකින් තියලා මම කල්යාණ මිත්‍රයෙක් වෙනවායි කියන කාරණේ දකින්න. මම කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළපු ධර්මයට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. එච්චරයි අපිට සමාජය තුල ජීවත් වෙද්දී කල්යාණ මිත්‍ර භාවය මතු කරගන්න තියෙන්නේ මෙතනින් තමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයේ අර්ථයන් ප්‍රකාශ කරන ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන කෙනා කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. එහෙනම් එතනදී අපි අනුන් සොයනවාට වඩා මම කොහොමද මේ ලැබුවා වූ නව වසරේ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා මේ කල්යාණ මිත්‍රාශ්‍රය ලෝකයට කියලා දෙන්නේ සමාජයට බෙදලා දෙන්නේ කියන කාරණේ තමයි අපි දකින්න ඕනේ. එමෙන්නතු අපි කල්යාණ මිත්‍ර භාවයේ සකස් කර ගැනීම කෙරෙහි වීර්යය සකස් කරගන්න නැතුව අප කල්යාණ මිත්‍රෙන් සොය සොයා ඉඳ ගියොත් නෝනා අපිට කවදාක්වත් කල්යාණ මිත්‍රෙක් සොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට කල්යාණ මිත්‍ර භාවය ඇති කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න සමාජය පිරිහෙන ස්වභාවයට යන්නේ යන්නේ නිරේතුරුව මේක සමාජයේ කාටවත් දොස් කියන තැනකින් අපිට ඇඟිල්ල දික් කළ දොස් කියන්න බෑ මොකද සමාජය එක තැනකින් විනාශභාවයට පත් වෙන්නේ නෑ සමාජයක් විනාශ වෙද්දී මුලින්ම සමාජය තුල ජීවත් වෙන පූජක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා ඒ පූජක පක්ෂය නිසාම පාලක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා පූජක පක්ෂයේ පාලක පක්ෂයේ දුර්වලභාවය නිසා මුළු රටේ ජනතාවම දුර්වලභාවයට පත් වෙනවා තේරෙනවද ඉතින් මේවා හේතුඵල ධර්මයන් මෙතෙන්දී අපි කාටවත් ඇඟිල්ල දික් කරලා ඔබ වැරදි කියන අවශ්‍යතාවයක් අපිට නැහැ එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ කෙසේද මම නිවැරදි වෙන්නේ කියන කාරණේ මතු කරලා දකින්නයි ලෝකේ නිවැරදි කරන්න කාරණේ නෙමෙයි එතෙන්දී මම කොහොමද නිවැරදි වෙන්නේ කියන කාරණේ අපි සියලු දෙනාම දැක්කොත් සමාජෙම නිවැරදි වුණා වෙනවා ඒක එතන තමයි තැන තියෙන්නේ එනිසා පැවිදි පක්ෂය
පූජක පක්ෂයේ නිරේතුරුවම තමන්ගේ සාස්තුන් වහන්සේලාට අදාළව ඒ ධර්මයන් තුල ජීවත් වෙන. දැන් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා හැටියට සංඝරත්නය හැටියට අපි නිරේතුරුවම අපි සිහිනයක් දකින්න වෙනවා පැවිදි ජීවිතය තුල මම කවදාද උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ මම කවදාද උතුම් සකෘදාගාමි ඵලයට එන්නේ අනාගාමි ඵලයට රහත් ඵලයට පත් වෙන්නේ කියන කාරණය සිහිනයක් හැටියට අපිට ඡන්දයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සිහිනය දකිද්දී ඡන්දය තුල ජීවත් වෙද්දී අපි තුලින් අනිවාර්යයෙන්ම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළව ධර්මතාවයන් වැඩෙනවා. එතකොට මේ වැඩෙද්දී අපි නිරේතුරුවම පැවිදි පක්ෂයේ හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම නෝනා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක වයෝ වෘද්ධභාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවා මහා කාශ්‍යප දැන් ඔබ වයෝ වෘද්ධයි. ඔබට දැන් ওই පාංශකූල චීවර දරන්න බෑ. ඔබට දැන් මේ ගිජ්ජ කූට නැගගෙන පිණ්ඩපාතේ වඩින්න බෑ. ඒ නිසා දැන් ඔබ මේ ආරන්නේ ගත වෙලා ආරාධනා දාන බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ওই පාංශකූල චීවරයේ අත්හැරලා ඔබ සිනුදු සිවුරක් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදය තමයි භාග්‍යවතුන් වහන්සේ මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියලා. තේන්න දෙවිලාය බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. එනම් උපසම්පදා භික්ෂූන් හැටියට නොවනා අපි සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම රාත්‍රියට සැතපෙන්නේ යන මොහොතේ අපි හිතුවොත් අපි අදිස්ථානය කරගත්තොත් මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියන කාරණය නොවනා මේ මුළු සංඝ සමාජයේ මාළෝකන් භාවයට පත් වෙනවා. දැන් අපේ භික්ෂු ජීවිත අපි ගොඩනගාගත්තේ ඔයනි තැන්වල. ඒ නිසා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම දක්ෂ වෙන්න ඕනේ මේ ලැබුවා වූ වසරේදී තමා තුලින් අදිස්ථානයක් ඇති කරගන්න සෑම රාත්‍රියකම තමන් අදිස්ථානය කරගන්න තමන් දකිනවා මම ආදර්ශමත් නොවුනොත් සංඝ සමාජයට කවුරුන් ආදර්ශමත් වෙන්නේද කියලා. ඒ තැනදිම නොනා අයෝමය විදිහට අපේ ශක්තිය වැඩි වෙනවා. සීලේ ශක්තිය වැඩි වෙනවා. සමාධියේ ශක්තිය ප්‍රඥාවේ ශක්තිය වැඩි වෙනවා. ඒ නිසා අපි අනුන් ආදර්ශයට ගන්න යනවා කියන කාරණයට වඩා තමා කවදාද තමා කොයි මොහොතේද මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නේ කියන කාරණේ නිරතුරුව දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මන් ලෝතුරා බුදුරජාණන් වහන්සේව දකින්නේ කියන කාරණේ දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ ධර්මයේ අකාලික ගුණය මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය මේ ධර්මයේ ඕපනායක ගුණය දකින්නේ කියලා දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ සංඝ රත්නේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිච්චිපටිපන්න ගුණය ලබන්නේ කියලා දකින්න. ඒතර මෙහෙම දකිද්දී නෝනා තමා තුලින් තමාට ආයෝමය ආත්ම ශක්තියක් මතුවෙනවා. එමෙන්නත සමාජයෙන් ආදර්ශ සොයාගෙන යන්න එපා. එතෙන්ට ගියොත් අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමා තුලින් තමා මේක මතු කළ දකින්න. ඒ වගේම පාලක පන්තියේ නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මොකෝ පාලක පන්තියේ දුර්වලභාවය නිසා නෝන අප්‍රමාණ සමාජ ව්‍යසනයන් සමාජය තුල සිද්ධ වෙන්න පුළුවන්. එනිසා නිරේතුරු අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සප්ත අපනිහානී ධර්මයන්ට අදාළව තමන්ගේ පාලන සිද්ධ කරගන්න. එනිසා පාලක පක්ෂය වශයෙන් දැක්කත් පක්ෂ වේවා විපක්ෂ වේවා නොනා මේ මොහොතේ මේ රටේ පැන නැගිලා තියෙන යම් අර්බුදකාරී සංකීර්ණ ප්‍රශ්නාවලි තියෙනවා නම් ඊට මූලික වගකීම එතනින් තමයි සිද්ධ වෙන්නේ තියෙන්නේ. ඒක පක්ෂ ભેදයක් නැහැ. හිටියාය හෝ වර්තමානයේ හෝ තේන්න. එනිසා සමාජය තුලින් නිරේතුරුවම මේ අපේ පක්ෂ දේශපාලනය තුළ ගුණාත්මක භාවයක් ඇති වුණොත් මේ රටේ තියෙන ප්‍රශ්න වලින් නොවන 150% විසඳිලා එනවා. මේ තව තව අර්බුදයන් කරා ගමන් ගන්නේ මේ පාලක පන්තියේ තියෙනා වූ දුර්වලතාවය නිසාමයි. ඒ නිසා පක්ෂ ભેදයෙන් තොරව අපේ රටේ සෑම දේශපාලනය කරන පිරිසකම නොවන සීලානුස්සතිය දුර්වලයි. මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම සිත විසිරීලා තියෙන ආනාපාන සතිය දුර්වලයි. ඒ නිසා අපේ රටේ සදාචාරාත්මක තත්වයක් මතු කරලා යම් ප්‍රමාණයකට ගන්න නම් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට ඒ පින්වතුන් 225 දෙනාට සීලානුස්සතිය මෛත්‍රී ආනාපාන සතිය පිළිබඳ අනිවාර්යම පුහුණුවක් දෙන්න. එච්චරයි. එතන තමයි තියෙන එකම දේ. එතන වෙනස් කරන්න නැතුව නෝන සමාජය වෙනස් කරන්න බෑ. ඒ නිසා නිරේතුරුවම සීල්පද පහ නිරේතුරුවම දුර්වල කරගන්නවා. ඒ නිසා සීලානුස්සතිය අත්‍යවශ්‍යයි. ඒ නිසා මෛත්‍රිය නැ ගැටෙන සිතින් ඇලෙන සිතින් ගැටෙන සිතින් මයි හැම වෙලාවම සකස් වෙන්නේ. ඒ නිසාම මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම නිරේතුරුවම විසිරුණු සිතක් තියෙන නිසා ආනාපාන සතිය සිතේ සංසුන් භාවි සප්තබොජ්ජංගය දුර්වලයි. ඉතින් ඒ නිසාම නොනා ඊට අදාළව තමයි සියලුම ක්‍රියාදාමයෙන් සකස් වෙන්නේ. ඒ නිසා මේ තියෙනා වූ ප්‍රශ්න වලට අඩකට විසඳුමක් ඔන්න ඔතනින් සමාජය තුර ලැබෙනවා. ඒ නිසා මේවයින් තොරව අපිට සමාජය හදනවා කියන දේ අර
इसे अमारू उड़ कोट्टे मारू करनुआ किन कारण या कपिट दाखिन एवं के निरेतुरु गिहिपिंग मतुल्ला दाखिन ने देयने मांग कोहमद लोतुरा बुद्रजानन वाहन से सारा संक कल्प लक्ष्य गानक में ले मस्त ऐटस साम नहर दांदीला महासागरे जालेट वड़ा रुद्रे दांदीला महापुलवे पासट वड़ा में शरीर मांस दांदीला नोना में अवबोध कलाउ साम्मा सांबुद राज्य अवबोध कले ओबात ममत वेनुवेन मई ओबटात मटात में यहाँ पत धर्म मार्गे तुल गमन करला में दुख तुनी करन मार्गे सकस कर दी मुदिसा मई इनसा मंग खबदा द लोतुरा बुदुरजानन वहांसे उनाऊ एक खैपवीमट वांदी गेवान्य कीन सिहिने दाकिमिन जीवत कोई द मोहते द बुदुरजानन वहांसे बिनुएं उतुम सोवान पले साक्षात करगाने अरसा दुखान दरावक सारा संख कल्प लक्ष्य गाना क्विंदे मंग वेनुएं मई कीन कारणे तमन दाकिनो आपे गिनी जीवित तुल आपे देख के हिमाई तेन लोतुरा बुदुरजानन वहांसे मेसा दुखांदरावक पारमी खांदा पिरुए अरसा हयावरुद्दा दुष्कर क्रिया कले मट उतुम सोवान पले साक्षात करगान उतुम धर्मे दकिन अवबोध करगान किन तने अपि दक्के ඒ තැන දැකලා බුදුරජාණන් වහන්සේගේ නායකාරීත්වයේ මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ හෙළුවා වූ ලේ කඳුළු දහදියවල නායකාරීත්වයේ මිදෙන්න නම් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න ඕනේ අවබෝධ කරන්න ඕනේ කියන කාරණේ අපි මතු කරලා ගත්තා. එතනින් තමයි අපි ධර්මයේ මතු කරලා ගන්න තියෙන්නේ. එහෙනම් මේ සෑම තැනකදීම තමා තුලින් තමා මේක මතු කරලා ගන්න තියෙන්නේ. इंसान लोके आदर्शमात वेनकान लोके अववादेन अपि हितान्न दकिन्न यनवाट वडा नोना वर्तमाने तुला अपिट पहसु दे तमाई मम कोहमद कल्याण मित्रेक बावट पत्वेनि कियला ए कल्याण मित्र भावे पैविदि भावे तुलिन पैविदि पिंवता मतु करला गन्न देशपालने कन पिंवता देशपालने तुलिन ए उतुम कल्याण मित्र भावे मतु करला गन्न एतकोट गिहि समाजय तुला गिहिवत वेन गिहि पिंवता गिहि जीविते तुलिन तमा तुलिन कल्याण मित्र भावे मतु करला गन्न එනිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා නිරේතුරුව නොනා මේ ධර්ම මාර්ගයෙන් අපිට ගන්න තියෙන මේ ප්‍රයෝජනීය ඵලය මේ ජීවිතේ අපි ලබා නොගත්තොත් අපිට ආයිමත් අවස්ථාවක් හොදක් නොලැබෙන්නේ නැහැ එනිසා මේ ලැබුවා වූ වසර මේ ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක් බවට පත් කරගන්න ස්වාමින් වහන්ස ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයා දැකිය යුතු සිහිනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තවදුරටත් කොයි ආකාරයෙන්ද පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනාට සුන්දර සිහින දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේරෙනවද දැන් අපි එක එක සිහින දකින්නවනේ නේ පාසල් යන කෙනා සිහිනයක් දකින්නවා මං කවදාද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මං උසස් අධ්‍යාපනය ලබන්නේ මං ඉහළ වෘත්තිකයෙක් වෙන්නේ කියලා කෙනෙක් දකින්නවා ඒ වගේම අද වර්තමාන තරුණ ඉගෙන ගන්න પરම්පරාව සිහින දකින්නේ කවදාද මං ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කැනඩාවට ගිහිල්ලා කොහාට හරි ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලබන්නේ කියන සිහිනයක් දකින්න. ඒ වගේ සෑම කෙනාම සිහිනයක් තුල ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොනා කවදාකවත් සිහින දැකීමෙන් අපි වැයත් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි දුකට හේතු වෙන සිහින දකින්න එපා කියලා. ඔබ කොහේ ගිහිල්ලා උසස් අධ්‍යාපනයක් ලැබුවත් ඔබ කොහේ ඉහළ වෘත්තියක් ලැබුවත් ඔයි කොයි විදියට ගෙවල් දොරල් යාන වාහන හදාගෙන ඒ සිහින ලෝකවල රජ වෙලා ජීවත් වුණත් නොනා ඒ සිහින ලෝක අවසානව පිය ඇදලාන දුකටමයි එන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකට හේතු වෙන්නා වූ සිහින දකින්න එපා කියලා මේ දුකට හේතු වෙන්නා වූ සිහින දකින්න එපා කියලා එහෙම දකින්න එපා කිව්වත් බුදුරජාණන් වහන්සේ අපිව සිහින දැක්මෙන් වළක්වන්නේ නැහැ බුදුරජාණන්සේ කියනවා ධර්මානුකූලව සුන්දර සිහින දකිමින් ජීවත් වෙන්න කියලා. ධර්මානුකූලව සුන්දර සිහින දකිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනුව නෝනා තමන් සිහිනයක් දකින්න. තරුණෙක් වේවා තරුණියක් වේවා මධ්‍යම වයසේ කෙනෙක් වේවා වැඩිහිටි කෙනෙක් වේවා තමන් සුන්දර සිහිනයක් දකින්න මං කවදාද තව තව පින්කම් කරලා කවදාද මං තව තව සිල්පද ආරක්ෂා කරලා මම කවදාද තව තව කුසල් මූලයන් වඩලා සස්ත්‍රීක දිව්‍ය තලයක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්නේ කියන සිහිනය දකින්න කියනවා ඒ සිහිනය දකින්න කියනවා ඒකට බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය කියලා කියන්නේ මං කවදාද තව තව මේ මනුස්ස ලෝකයේ සිල්පද ආරක්ෂා කරගෙන දන් දෙමින් තව තව පින්කම් මෛත්‍රී වඩමින් අර සුන්දර දිව්‍ය තලයක සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්නේ කියලා එහෙනම් දැන් මේ ලස්සන සුන්දර සිහිනයක් තියෙනවා පළවෙනිව අපිට දකින්න තේන්න මේ සිහිනය දකිද්දී නෝනා ඒ සිහිනය කෙරෙහි උපාදානයේ ඡන්දය නිසාම අපි තව තව සිල්පද ආරක්ෂා කරනවා තව තව දන් දෙනවා තව තව මෛත්‍රිය වඩනවා එනිසා නිරේතුරුවම ගිහි පින්වතුල්ලා මෙන්න මේ සුන්දර සිහිනය දකින්න නිරේතුරුවම අර දිව්‍ය තලයක් සිහිපත් කරගෙන දිව්‍ය තලයේ ඉන සුන්දර දිව්‍යයන් දිව්‍යාංගනාවන් නුවණින් දකින්න කියන බුදුරජාණන් වහන්සේ
එහෙම දකිමින් දිව්‍ය තලයේ කෙරෙහි තියෙනා උපාදානීය කැමැත්ත වැඩි කරගෙන තව තව මේ පැත්තෙන් පිංකම් කරමින් සිල් සමාදන් වෙමින් දන් දෙමින් මෛත්‍රිය වඩමින් ලබන්න කියන. ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාව මේ මොහොතේ අප්‍රමාණ වූ සංකීර්ණ ජීවල ක්‍රියාවලිය තුළ තමයි ඉස්සරහට යන්නේ. මහා අභියෝගාත්මක ගමනක් යන්නේ. මොකද වැඩිහිටි පාර්ශවයෙන් කොතනකවත් ආදර්ශයක් නැහැ. වැඩිහිටි පාර්ශවයෙන් ආදර්ශයක් නැහැ. වැඩිහිටි පාර්ශවයේ තියෙනා වූ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩිභාවය නිසාම ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන ආකාරයට අදාළව තමයි ගිහි තරුණ පරපුරට ආදර්ශයන් ජීවිතයට එකතු කරගන්නේ වෙන්නේ. ඒ නිසා නිරේතුරුව මේ තරුණ පරම්පරාව වුණත් सुंदर सिहिनियां दकिन अनागते वयस पिलिमद प्रश्नयाक्ने मम कवदादर सुंदर देवी एक दिव्यांगना वक विलाये सुंदर दिव्य तलेकट यानी कियला ममे सुंदर दिव्य तलेकट गिहिल्लार सुंदर दिव्य आदरे अत्विनिन्ने कोई आकारेंद किला सुंदर सिहिन दकिन සාමාන්‍යයෙන් අපි මෙවැනි සිහිනයක් දකින්න ඕන නිරේතුරුම දෙවියා දිව්‍යාංගනාව කියන්නේ කවුද කියන කාරණේ අපි දකින්න ඕන මේ දෙවියා දිව්‍යාංගනාව කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි වගේ උයාගෙන පියාගෙන කාලබීලා හම්බ කරලා කන කෙනෙක් නෙමෙයි පින නිසා මෙයාගේ සස්ත්‍රීක භාවය පින නිසා මෙයාගේ අප්‍රමාණ වූ දිව්‍ය තේජස දිව්‍ය ඕජසයන් දෙවියන් තුල සකස් වෙනවා ඒ නිසා නිරේතුරුවම නෝනා සමහර දෙවිවරු ඉන්නවා ඔබ මැණික් කැටයක් අරගන්නේ මැණික් කැටෙන් ලස්සනට මිනිස්සේ කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා ඔබ ලස්සන රත්තරන් කැටයක් ගන්න ඒ රත්තරන් කැටෙන් මිනිස්සෙක්ව අඹන්න නැත්තම් කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා ඔබ ලස්සන දියමන්තියක් ගන්න ඒ දියමන්තිය ලස්සනට මිනිස්සෙක් කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා පින නිසාම එවැනි සුන්දර දිව්‍ය රූපයන් දිව්‍ය තලවල සකස් වෙනවා ඒ වගේ දිව්‍යාංගනාවක් කියන්නේ නෝන අපේ මනුස්ස ලෝකේ අපි කාන්තාවක් හඳුන්වද්දී අපි ලස්සනයි කියනවා සුන්දරයි කියනවා ඊට වඩා දෙයක් අපිට කියන්න නැහැ නමුත් මේ දිව්‍යාංගනාවක් කියන්නේ නෝන ලස්සන සුන්දර වගේම ප්‍රභාෂර භාවය රිද්මය ලාලිත්‍ය ප්‍රසන්න භාවය මේ සෑම දෙයකින්ම අනුනෝ සුන්දර රූපයක් මේ දිව්‍යාංගනාවක තියෙනවා රිද්මයක් ලාලිත්‍යයක් කියලා දෙයක් නෝන මේ රිද්මය ලාලිත්‍ය කියලා කියන්නේ ඒක මට කියනවා නම් ඔබ හිතන්නර ඈත ආකාශයේ සරුංගලයක් යනවා කියලා අපි කියනවා නර නයා සරුංගල් කියලා ඒ නයා සරුංගලේ දිග වලිගයක් තියෙනවා නැට්ටක් තියෙනවා නේද අර ඈත ආකාශයේ හුළඟට මුසුනාම අපි දකිනවා මේ වලිගය රිද්මයකට ගැස්සෙනවා නේද ඒ වගේ දිව්‍යාංගනාවකේ එවැනි රිද්මයක් ලාලිත්‍යක් තියෙනවා නෝනා ඒ රිද්මය ලාලිත්‍ය සකස් වෙන්නේ දෙවියන්ගේ තියෙන පිනේ තියෙන ශක්තිමත් භාවය නිසාමයි ඉතින් එවැනි සුන්දර වූ දිව්‍යාංගනන් සුන්දර වූ දෙවියන් එවැනි දිව්‍ය තලවල අප්‍රාණ දිව්‍ය සැපෙන් විඳිනවා එහෙනම් අපේ සිහිනිය වියුත්තේ නොනා මේ ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් අවුරුදු 60ක් 65ක් ජීවත් වෙන නොනා කෙනෙක් මහත් එක් පිළිබඳ සිහිනේ නෙමෙයි ඒ නිසා තමාගේ නොනා තුලින් තමාගේ මහත්යා තුලින් තමාගේ යෞවන ආදරය තුලින් නිරේතුරුවම සුන්දර දිව්‍යාංගනාවක් දෙවියෙක් පිළිබඳ සිහින ඇති කරගන්න මේ සිහිනිය දකින්න ගිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං කවදාද සුන්දර දිව්‍යාංගනාවක්ගේ අතින් අල්ලගෙන අර දිව්‍ය තලයේ නන්දන උයනේ සුන්දර දිව්‍ය ආදරය අත්විඳින්නේ කවදාද කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කියනවා එතකොට මනසින් දැන් මං දැස් දෙක පියාගත්තාම නොනා මං අතීත පංච උපාදානස්කන්ධයට අදාළව මං වින්දා වූ සුන්දර දිව්‍ය ආදරයන් පිළිබඳ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා දකින්නෝ මං දකින්නෝ අතීතයේ මං දිව්‍යාංගනාවන්ගේ දෑතින් අල්ලගෙන අර සුන්දර වූ දිව්‍යතලයේ තියෙනා වූ නන්දන උයනේ අර ලස්සන මදාරා මල්ගස්සට කොච්චරනම් ආදරය කරන්නේ නැද්ද කියලා මන් දැස් දෙක පියාගෙන දකිනවා අර නන්දන උයනේ තියෙන සෑම මදාරා මල් ගහක් ඇටවෙන්න ඕනා අතීතයේ මං දිව්‍ය ආදරේ අත්විඳලා තියෙන ඔය මනසින් අපි දකිනවා ඔබත් මමත් අපි හැමෝම ඒ සුන්දර දිව්‍ය ආදරේ නැවතත් මං කවදාද අත්දකින්නේ කියලා නුවණින් දකින්න කියලා මේ මනුස්ස ලෝකයේ නෝනා අපි මේ ආදරය කියලා විඳින්නේ අන්ත ගොරහැඩි අධිවේගී අසංවර ආදරයක්මයි ආදරය කියලා අපි අද වර්තමාන සමාජෙහිම විඳින්නේ ඒක හරිම ගොරහැඩි හරිම අසංවරයි හරිම අධිවේගී නෝනා නමුත් සුන්දර දිව්‍ය ආදරය කියන්නේ එවැනි දෙයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ නොනා නිරේතුරුවම දෙවියන්ගේ දිව්‍ය ආදරය තුලින් ඒගොල්ලෝ ලබන්නේ අධ්‍යාත්මික සංවර වූ සුවයක්. ඒකේ කොතැනකවත් අර ගොරහැඩි අසංවර අධිවේගී ස්වභාවයක් නැහැ. ඒ නිසා දැස් දෙක පියාගත්තාම මං දකිනවා මං සුන්දර දිව්‍යානගගේ දෑතින් අල්ලගෙන අර මදාරා මල්ගස්සට කොච්චරනම් ආදරය කරන්නේ නැද්ද කියලා. අර නන්දන උයනේ අප්‍රමාණ මදාරා මල්ගස් තියනවා නෝනා. මදාරා මල්ගහක් හරියට ඉතාම ඉහළට වැඩුණ අලිගට පෙර ගහක් වගේ ඒ මදාරා මල්ගස්වල රතු පාට නිල් පාට කොළ පාට නේක නේක වර්ණ වලින් මදාරා මල් තියෙනවා ඒ මදාරා මලක හැඩේන උන සීනුවක හැඩයක් මේ සීනුවක හැඩේ තියෙන මදාරා මල් වලින් මුළු දිව්‍ය යායන් පිරලා තිනව නන්දන උයනේ නෝන එතකොට මෙවැනි උයන් වල අපි කොයි සානං අතීතේ දෙවියන් දිව්‍යාංගනාවන් එක්ක අපි සුන්දර දිව්‍ය ආදරේ අත්විඳින්නේ නැද්ද කියලා දකින්න
එහෙම දැකලා මං නැවතත් කවදා දෙවෙනි සුන්දර දිව්‍ය ආදරයක් අත්වඳින්න කියලා දකින්න ඒ සුන්දර දිව්‍ය ආදරය අත්විඳින්න ඕන අපි අර මදාරා මල් ගහක් යට වාඩි වෙලා සුන්දර දිව්‍ය ආදරය අත්විඳිද්දී මොහොතක් යද්දින ඕන අර මදාරා මල් ගස් වලින් වැටෙන්නා වූ මල් වලින් ඒ සුන්දර දෙවියා දිව්‍යාංග වැහිල යනු ඒ මදාරා මල් වලින් වැහිලා ගියාට පස්සේ මදාරා මල් වල සුවඳින් පහසින් අර දිව්‍ය ආදරේ තව 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 සුන්දර වෙනවා නෝන නමුත් ඊට පස්සේ ආයිමත් මොහතකින් බොහොම සිහිල් සුලම් රැල්ලක් ඇවිල්ලා අර මල් ටික ගසාගෙන යනවා ආයිමත් ඒ අය පරිසරයට නිරාවරණය වෙනවා මේ වගේ ආදරේ කරන්නයි තියෙන වෙන දෙයක් ඒ දෙවියන්ට නැහැ නෝන ඒගොල්ලන්ගේ පින නිසාම වයසට යාමක් නැහැ ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට නැහැ අපිට වගේ අසුචි මුත්‍රා ඒවා දිව්‍ය ලෝකවල නැහැ ඒගොල්ලන්ට තියෙන ආදරය කරන්න විතරයි අර මල් වැටෙනවා මල් වලින් වැහෙනවා ආයිමත් සුලඟට ගසාගෙන යනවා ඒගොල්ලෝ ආදරේ කරනවා අවුරුදු දහස් ගණන් දස දහස් ගණන් උහේ පිනට අදාළ වේකුළු දිව්‍ය ආදරේ විඳිනවා කරු ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම තුළින් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ස්වාමීන් වහන්ස එතකොට මේ අය තුල ආධ්‍යාත්මික ශක්තියක් වර්ධනය වෙන්නේ නැහැ නේද කියලා ආධ්‍යාත්මික ශක්තියක් නෑ ආදරයක් ලැබෙන තන අධ්‍යක්ෂ කාමයේ විඳින්නේ පින නිසා කාමයේ විඳින්නේ පින නිසා තේන්න නමුත් ඒ කාමයේ තුල නොනා ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට නැහැ මොකද ඒගොල්ලන්ට අපි වගේ දහඩිය දාන්නේ මුත්‍රා යන්නේ අසූචි පිට වෙන්නේ ඔසප් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සියුම් කයක් තින්නේ සියුම් කයක් නිසා අර දේවල් සකස් වීමක් නැහැ. ඒ නිසා ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට වෙන්නේ පින පිළිගෙන වෙලාවෙ. එතකන් ඒගොල්ලෝ තාරුන්නේ නැහැ. දැන් අපේ ළමෙක් ඉපදිලා දවසින් දවස යා වැඩිවියට යනවා. නමුත් දෙවියා දිව්‍යාංගනාව එහෙම නෙමෙයි. සුන්දර දිව්‍යාංගනාවක් වෙලා ඔබ ඉපදුනොත් අවුරුදු දසදහස් ගාණක් ගියත් ඒ ස්වභාවයෙන්මයි ඔබ. ඔබ වයසට යන්නේ ඔබේ දිව්‍ය සලු ඔක්කොම දුර්වල වෙන්නේ පින දුර්වල වෙච්ච චුත වෙන වෙලාව. එතකම් වයසට යamak නැහැ. ඒ නිසා ඇති තා දිව්‍ය ආදරේ දිව්‍ය තලවල අවුරුදු දසදහස් ගණන් විඳින්න පුළුවන් වයසට යamak ජාති ජරා ව්‍යාධි මරණයක් නැහැ නෝන. ඒ නිසා මේවා දකිමින් මේ සුන්දර දිව්‍ය ආදරේ පිළිබඳ සුන්දර සිහින දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යමය ආදරයේ විඳීම පිළිබඳව පැහැදිලි කරනවා. ඉන් අනතුරුව අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුන්දර දිව්‍ය ආදරයේ පිළිබඳ දිව්‍ය ලෝක පිළිබඳ සුන්දර සිහින දැකලා ඊට අදාළව හිත සකස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි සිහිනය දකින්න කියලා. දෙවෙනි සිහිනය දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කවදාද දෙවියනේ මේ කාමයන්ගේ නිසරුභාවය දැකලා මේ සංසාර බය දැකලා මේ සංසාර ගැඹුර දැකලා මං කවදාද මේ ගිහි ජීවිතය අතහැරලා උතුම් පැවිදි උපසම්පදාව සාක්ෂාත් කරගන්න කියන දෙවෙනි සිහිනය දකින්න කියනවා මං කවදාද මේ නිසරු මේ ගිහි ජීවිතය මේ කාමභෝගී ජීවිතය අතහැරලා මේ දුක පිණිසම හේතු වන මේ සියලු සැපයන් අහිමි වෙලා යන ජාති ජරා ව්‍යාධි මරණවල තෝතැන්නක් වෙච්ච මේ ගිහි ජීවිතය අතහැරලා මං කවදාද සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචි පටිපන්න ගුණයෙන් උතුම් පැවිදි උපසම්පදාව සාක්ෂාත් කරන් කවදාද කියලා දකින්න කියනවා ඒ සිහිනය දකිමින් ඒ සිහිනය තුල ජීවත් වෙන්න කියනවා ඒ සිහිනය තුල ජීවත් වෙති බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ඔබ ඒ සිහිනය තුල ශක්තිමත් වුණාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් නිපදෙමින් ආපු ගමනේදී මේ ලෝකයේ තියෙන සෑම සැපයක්ම අපි විඳලා තියෙනවා මේ ලෝක ධාතුවේ තියෙන සෑම දුකක්ම අපි විඳලා තියෙනවා මේ සෑම සැපයක්ම වින්දත් මේ සෑම දුකක්ම වින්දත් මේ සැපයත් මේ දුකත් අනිත්‍යයි කියලා දකින උතුම් සෝවාන් ඵලය කවදාකවත් අපි සාක්ෂාත් කරගෙන නැහැ ඒසා බුදුරජාණන් වහන්සේ තුන්වෙනුවා කියනවා ඔබ තුන්වෙනි සිහිනය දකින්න මම කවදාද මේ ධර්මය උපයෝගී කරගෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ කවදාද කියන සිහිනය දකින්න කියන. තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් කරගෙන සීලය ආර්ය සීලයක් හැටියට පරිපූර්ණ කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් විචිකිච්ඡාවෙන් බැහැර වෙලා සක්කාය දිට්ඨියෙන් බැහැර වෙලා අන්‍ය සීලවතුලින් බැහැර වෙච්ච උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නේ කවදාද කියලා සිහිනය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එහෙම සිහිනය දකිමින් ඒ සිහිනය ශක්තිමත් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් එන්නා වූ මේ භව ගමන නිරෝධය කරන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කවදාද කියන සිහිනය දකිමින් ජීවත් වෙන්න කියලා
මම කවදාද සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වගේ අර පටාචාරාව යසෝදරා කිසා ගෝතමිය වගේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්නේ කවදාද කියන සිහිනේ දකිමින් ජීවත් වෙන්නේ කියලා එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිව සිහින දැකීමෙන් වළක්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතු වෙන සිහින දකින්න එපා දුකට හේතු වෙන අපේ අම්මලා පුංචි කාලේ ඉඳන් කොච්චරනම් හීන දකින්නේ නැද්ද නමුත් අපි දන්නවා මේ දැක්ක හැම හීනයක්ම දුකටයි හේතුනේ කියලා අපේ තාත්තලා කොච්චරනම් අපි නිසා හීන දකින්නේ නැද්ද නමුත් අපි දැන් දන්නවා මේ දැක්ක සෑම හීනයක්ම දුකටයි හේතුනේ කියලා පෙම්වතෙක් පෙම්වතියෙක් තමන්ගේ පෙම්වතා පෙම්වතිය නිසා කොයිසානම් හීන දකින්නවා ඇද්ද සීන ලෝකවල ජීවත් වෙනවා ඇද්ද නමුත් අපි දන්නවා මේ සෑම හීනයක්ම දුක පිණිස හේතු වෙන හීනයක්මයි කියලා එනිසා බුදුරජාණන් වහන්සේ දුකට හේතු වෙන සීන දකින්න එපා කියලා ඔබට කියනවා එනිසා මේ කෙටි කාලය ඔබ සැපයට හේතු වෙන්නා වූ සීන දැකීම උදෙසා යොමු කරගන්න මං කවදාද සුන්දර දෙවියෙක් වෙලා සුන්දර දිව්‍ය ආදරයේ අවුරුදු දසදහස් ගණන් ලක්ෂ ගණන් අත්විඳින්න කියන සිහිනය දකින්න මං කවදාද උතුම් සුපටිපන්න ගුණය ඇති කරගෙන මේ උතුම් පැවිදි උපසම්පදාව ලබන්නේ කියන සිහිනය දකින්න මං කවදාද උතුම් සතර අපායෙන් මිදලා උතුම් චතුරාර්ය සත්‍ය දකින සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නේ කියන සිහිනය දකින්න මං කවදාද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ භව ගමන නිරෝධය කරගන්නේ කියන සිහිනය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙමනම් ඔබට තියෙනවා දකින්න සිහිනයක් ඒ සිහිනේ තුල ජීවත් වෙන්න. එහෙම නැතුව නෝනා අපේ සමාජයේ කොයිසානම් දුර්වල සිහිනත දකින්න කියලා බලන්නේ. ගයක් දොරක් හදාගන්න මුණුබුරෙක් මිනිබිරියෙක් හදාගන්න දරුවෙක් හදාගන්න උසස් අධ්‍යාපනය ලබන්න විවාහයක් වෙන්න මෙවැනි සෑම සිහිනයක් තුලම නෝනා අපි දුක උදෙසා හේතු වෙන සිහිනමයි අපි දකින්නේ. තේනවා? එනිසා එවැනි සිහින වලින් බැහැර වෙලා මේ සුන්දර සිහිනය දකින්න. අවුරුදු 50ක් වයස කෙනාට තව වැඩිම ජීවත් වෙන්න තියෙන අවුරුදු 20යි. තේන්න අවුරුදු 40ක් වයස කෙනාට තව වැඩිම ජීවත් වෙන්න තියෙන අවුරුදු 30යි අවුරුදු 30ක් වයස කෙනාට තව වැඩියෙන්ම ජීවත් වෙන්න තියෙන තව අවුරුදු 40යි එහෙනම් මහා දීර්ඝ කාලයක් මෙතන නැහැ ඒ නිසා මේ කෙටි කාලය අර දීර්ඝ සුන්දර දෙවියෙක් වීම උදෙසා කැප කරන්න මේ කෙටි කාලය අර දීර්ඝ සුන්දර දිව්‍යාංගනාවක් වීම උදෙසා කැප කරන්න මේ කෙටි කාලය උතුම් පැවිදි උපසම්පදා උදෙසා කැප කරන්න මේ කෙටි කාලය උතුම් සෝවාන් ඵලයේ උදෙසා චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා කැප කරන්න. එහෙම නැතුව නොනා අපි අවුරුදු 50ක් වයස කෙනෙක් අපි ජීවත් වෙන්නේ තවත් ලෝභ ද්වේෂ මෝහයන් තුල නම් අපි ජීවත් වෙන්නේ ප්‍රේතානුස්සතිය තුල. අපි ප්‍රේතානුස්සතිය තුල ජීවත් වුණා නම් නොනා ප්‍රේතානුස්සතියට අදාළ ප්‍රතිඵලයකුයි අපිට ලැබෙන්නේ. දැන් වර්තමානයේ බලන සමාජයේ කොයි සානම් වඩන්නේ ප්‍රේතානුස්සතියක්ද කියලා? ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි තට්ටු ගණන් ඉහළ ගොඩනැගිලි යාන වාහන ප්‍රේතානුස්සතියක් වැඩින්නේ පාලක පන්තිය ගණ දේශපාලනය තුල ගණ කොයිසම් ප්‍රේතානුස්සතියක් වැඩිනවද ඈ සිල්පද දුර්වල කරගෙන අකුසල් මූලයන් වඩමින් සම්පූර්ණ ප්‍රේතානුස්සතියක් වඩන්නේ එතකොට දැන් මේ මේවා වැඩෙන්න වැඩෙන්න නොනා ඊට අදාළව ප්‍රතිඵලයි අපි ලබන්නේ එනිසා තව කෙටි කාලයයි තියෙන සමාට අවුරුදු 20යි අවුරුදු 50 කෙනාට තව 20යි තියෙන. එනිසා ඔබේ අවුරුදු 20 තුල වඩන්නේ ප්‍රේතානුස්සතියක් නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ප්‍රේතානුස්සතියක්මයි. එනිසා ඔබ මේ පුංචි අවුරුදු 20 කාලේ ඔබ මිනිස්සෙකුට අදාළ මිනිස්ස ගුණධර්මයන් ආරක්ෂා කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන මෙත් වැඩමින් ජීවත් වුණොත් ඔබේ වඩන්නා වූ මිනිස්ස ධර්මයන්ට අදාළව නැවත සුන්දර මිනිස් ජීවිතයක් ලැබේ. නමුත් මේ අවුරුදු 20 ඔබ දේවතානුස්සතියට අදාළව දෙවියෙක් හැටියට ජීවත් වෙන්න දක්ෂ නම් ඒ දෙවියෙක් හැටියට ජීවත් වෙන්න දක්ෂ භාවය තුල ඔබ අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතයේ දෙවියෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පත් වෙන තැන අපිමයි තීරණය කරගන්නේ. වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා ඔබ මේ කෙටි කාලය ප්‍රේතානුස්සතිය උදෙසා වැය කරන්න එපා. ලෝභ දේශ මෝහයන් උදෙසා සිල්පද බිඳීම උදෙසා ද්වේෂය ව්‍යාපාදයේ උදෙසා වැය කරන්න එපා. එහෙම වැය කරන තැන ඔබ අනිවාර්යයෙන්ම නොනා ප්‍රේතානුස්සතියට අදාළ ධර්මතාවයන් තුලින් ඒ පැත්තටයි ගමන් කරන්නේ. ඒ නිසා ඔබ මිනිස්සෙකුට අදාළ ගුණධර්ම පුහුණු කරන්න. මිනිස්ස ගුණධර්මයන් ජීවිතය තුලින් වඩන්න. සිල්පද පහ ආරක්ෂා කරන්න. එවිට ඔබ මිනිස්ස ධර්මතාවයන්ට අදාළව ඊළඟේ මිනිස් ජීවිතයේ උප්පත්තිය සකස් කර ගනී. කරසාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ විසින් මේ ආකාරයට සිහින දකින්නට යයි අපට දේශනා කරනවා. මෙසේ පැහැදිලි කරන ලද සිහිනය දකින්නට යයි කියන අවස්ථාවන් වලදී එවකීම ප්‍රේමය විඳින්න යයි කියන පැහැදිලි කිරීම වලදී පුත්කලයා තුල තව දුරටත් ස්වාමින්වහන්ස වැඩෙන්නේ ජාති ජරා මරණ පිළිබඳ හැඟීමම නොවේද ඒ සඳහා තව දුරටත් ඇලීමම නොවේද එහෙයි මෙහෙමනේ නෝනා අපි තਿੱත් බෙහෙතක් දෙද්දී නෝනා මොනවා හරි තවරලයි දෙන්න ඕනේ පැණි රසක්
අපිට පළවෙනි අධීරදී රටේ තරුණ පරපුරට කියන්නේ බැහැ ආදරෙන් බැහැර වෙන්න කියලා. මොකද ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. ඒක ඒගොල්ලන්ගේ අයිතියක්. ඒක තරුණකමත් එක්ක බැඳුනා වූ ස්වභාවික දෙයක්. ඒවෙන් බැහැර වෙන්න කියන්නේ බැහැ. ඒතකොට ඒවා තුලට ඒගොල්ලෝ යක්තින ඕනා ඊට අදාළව අපි ධර්මයේ දේශනා කරන්න ඕන. ඊට අදාළව දේශනා කරන හින්දායි මං කිව්වේ මේ මනුස්ස ලෝකයේ තියෙන ගොරහැඩි අධිවේගී අසංවර ආදරය පිළිබඳ උපාදානය බැහැර කරලා අර සුන්දර දිව්‍ය ආදරයට හිත යොමු කරන්න. මේ සුන්දර දිව්‍ය ආදරයේ අධ්‍යාත්මික වින්දනයක් ඒගොල්ලෝ ලබන්නේ. මොකද දෙවියා දිව්‍යාංගනාව කියන කෙනාට පුරුෂ ලිංගයක් යෝනි මාර්ගයක් නැහැ. ඒවා ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ අධ්‍යාත්මික වින්දනයක් ලබන්නේ. අපි මේ මනුස්ස ලෝකයේ වගේ ඒකයි මං කිව්වේ ගොරහැඩි අධිවේගී අසංවර ආදරයක් නැහැ කියලා. ඒගොල්ල අධ්‍යාත්මික වින්දනයක් ලබන්නේ. ඒ අධ්‍යාත්මික වින්දනය තුල නොනා නික්ලේශී අධ්‍යාත්මික වින්දනයක් ආදරේ නාමයෙන් ඒගොල්ල ලබන්නේ. මොකද ඒගොල්ලන්ගේ පෙර පින නිසා. එතකොට ඒ පෙර පින සකස් වුනේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම මිනිස්සෙන් අතර ජීවත් වෙලා සිල්පත පහ ආරක්ෂා කරගෙන තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට නිවැරදිව ධර්මානුකූලව ආදරය කිරීමේ ඵලයේ වශයෙන් ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. එහෙනම් ඔබට පුළුවන් ඔබේ ගිහි ජීවිතය තුළ ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ බිරිඳට සිල්පද පහ ආරක්ෂා කරගෙන ආදරය දක්වන මොහොතක් පාසා ඔබ අනාගත අර සුන්දර දිව්‍ය ආදරයකට අදාළ සංස්කාරයන් ඔබ රැස් කරනවා. කාමයට අදාළ බව ඇත්ත. නමුත් මුලින්ම අපි කාමයේ ඔස්සේ තමයි අරන් යන්න වෙන්නේ. නැත්තම් ජනතාව වෙතට පෙළ ගැසෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා මේ කාරණාවන්ට අදාළව අපිටුලින් අපි ශක්තිමත් වෙන්න දක්ෂ වෙන්න. අපිටුලින් අපි ශක්තිමත් වෙන්න දක්ෂ වෙන්න. ඒ ශක්තිමත්භාවය තුළ මේ නව වසරේ පැවිදි පක්ෂය වන අපිනම් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා මම ලෝකෙට ආදර්ශමත් නොවුනොත් වෙන කවුරුනම් ලෝකෙට ආදර්ශමත් වෙන්නේද කියන කාරණේ අපිට හිතන්න වෙනවා. සෑම උපසම්පදා භික්ෂුම මේක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපිට සංඝයාට මේක මතක් කරන්න. මම ආදර්ශමත් නොවුනොත් භාග්‍යවතුන් වහන්සේ වෙන කවුරුන්නම් අනාගත සංඝ ශාසනයට ආදර්ශමත් වෙන්නේ? ඒ තැන ඉඳලා අන්න සංඝයාට තමා තුලින් තමා නැගී සිටීමට ශක්තියක් දෙනවා එතනදී. තමා තුලින් තමායි මුලින්ම නැගී හිටින්නේ. තමා නැගී සිටීම තුලයි අපි ලෝකෙට ආදර්ශමත් වෙන්නේ. ඒ වගේම දේශපාලනය කරන පින්වතා සීලානුස්සතිය මෛත්‍රී ඒ වගේම ආනාපාන සතිය තුල ශක්තිමත් වෙනවා. මේකට බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ කාරණා තුනම සියලුම ජාතීන්ට පොදුයි. සීලානුස්සතිය කියන කෙනා සීලානුස්සතිය මුස්ලිම් කෙනාටත් ද්‍රවිඩ මහත්තයාට සිංහල කෙනාටත් පොදුයි. ඒ වගේම මෛත්‍රිය කියන කාරණයත් මේ සියලු දෙනාටම පොදුයි. ආනාපාන සතිය කියන කාරණයත් මේ සියලු දෙනාටම. එහෙනම් මේක හැම ජාතියකටම මේක වඩලා ගන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මෙතනින් ශක්තිමත් වෙන්න ඒ වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න මම කවදාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් හෙළුවා වූ ලේ කඳුළු දහදිය මේ දස පාරමී මහා ගංගාවට කවදාද මම වන්දි ගෙවන්නේ කියන තැන ඉඳලා මේක මතු කරලා ගන්න ඕන. මේක මතු කරලා අරගෙන ලෝකේ පරමාදර්ශයන් ලෝකේ පූර්වාදර්ශයන් ලෝකේ ආදර්ශයන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඔබ ආදර්ශමත් වෙන්න. එතනයි තැන. ඔබ ආදර්ශමත් අපි මතුනේ එහෙමයි. අපි තව කෙනෙක්ගේ ආදර්ශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට ආදර්ශයක් තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපිට ආදර්ශයක් තියෙනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අපේ පැවිදි වැඩිහිටි සහෝදරයා. එනිසා අපි සෑම පැවිදි උත්තමයෙක්ම දක්ෂ වෙන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියන තැන හිතන්න. අපේ පැවිදි ජීවිතේ මුල අපි ගත්තේ එහෙමයි. මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියන තැන හිතුවා. මම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සහෝදරයෙක් කියන තැන හිතුවා. එතකොට නෝනා අපිට නිවැරදි වෙන්න ලොකු ආරක්ෂාවක් වැටක් හිටන තියෙනවා. මොකද මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන්න ඕනේ. මම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සහෝදරයෙක්. ඒ තැන ඉඳලා ගනිද්දී නෝනා අපි වටා ශක්තිමත් ආරක්ෂක වරල්ලක් යොදාගත්ත වෙනවා. තේන්න. ඒක අපේ ආරක්ෂා උදෙසා අපේ ගමනේ ආරක්ෂා උදෙසා අපිම යොදා ගන්නා වූ වළල්ලක්. ඒක අපේ සතිය සිහිය තුලිනුයි අපිට සකස් කරගන්න. එහෙම නැතුව අපි නිරේතුරුවම ලෝකෙන් පූර්ව ආදර්ශ බලාපොරොත්තු වෙනවා නම් නෝනා අපිට කවදාක්වත් ඒ ගමන නම් සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. පූර්වාදර්ශය දීලා තින්නේ බුදුරජාණන් වහන්සේ. පූර්වාදර්ශය දීලා තින්නේ අතීත රහතන් වහන්සේලා. ඒ වගේම කාන්තා පක්ෂයට මහා ප්‍රජාපති ගෝතමිය කිසා ගෝතමිය මේ අප්‍රමාණ වූ පූර්වාදර්ශයන් තියෙනවා. ඒ නිසා අපිට ආයිමත් අමුතුවෙන් පූර්වාදර්ශ හොයන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පූර්වාදර්ශයන් ඔස්සේ නෝනා අපේ වීරය අපේ අදිෂ්ඨානය අපි මතු කර ගන්න ඕනේ. ඒ නිසා මේ ලැබුවා වූ මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබ දක්ෂ වුණොත් අර සුන්දර සිහින දකින්නා වූ කෙනෙක් බවට පත් වෙන්න මේ අසුන්දර ගොරහැඩි සිහින වලින් බැහැර වෙලා නෝනා එය ධර්මයේ වැඩෙන්නා වූ වසරක් බවට පත් වෙන්න. සිරස FM පන්සල් මළුවේ සමාප්තිය සටහන් කරන අවස්ථාව. සුන්දර සිහින දකින්න ඒ සුන්දර සිහින සුන්දර නිවන උදෙසාම ඔබ දකින්න.